අවුරුණිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට බ්‍රහස්පතින්ද දවසක් 10 වෙනිදා මාර්තු මාසේ අපි ධර්ම දේශනාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ශිල්ම දෙනා ඒ සඳහා tempat වෙමු tempat වෙලා සාදුකාරය පාත්තු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසු ලෝකස්මින් පජ්ජතෝ කිංසු ලෝකස්මින් පජ්ජෝතෝ කිංසු ලෝකස්මින් ජාගරෝ කිංසු කම්මේ සජීවානං කිමස්ස ඉරියාපතෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සූත්‍රය හුඟක් මේ උපමා අලංකාර සහිත සූත්‍රයක් ඒ නිසා ඒක තේරුම් ගන්නට අනිකුත් තැන්වල සරුවචනාංශයේ පෙන්ලා තියෙන උපමා අලංකාර සම්බන්ධ කරගත්තොත් ඒකෝ විවහාරාර්ථයට හෝ එහෙම නැත්නම් ගම්භීරාර්ථයකට අපිට හරව ගන්න පුළුවන්. කෙසේ නමුත් මේක දේවතාවෙක් හා සරුවචනාංශයේ සමග පවතින සල්ලාපයක් නිසා කතා සල්ලාපයක් නිසා පේනවා එදා යමක් ගම්‍යාර්ථේ ගන්න දීලා තියෙන උපමා අලංකාර. ඉතින් මෙවුව ඇත්තට දේශෙන් දේශයට වෙනස් වෙනවද කාලෙන් කාලයට වෙනස් වෙනවද කියන එක ප්‍රශ්නයක්. සමහරු කියනවා මේවා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. අපි යමකින් යමක උපමා කරනවා නම් ඒක සදාකාලික දෙයක්. සමහර කියනවා එදා ඒ උපමාව මේ පුද්ගලයාට මේ තැනට මේ වෙලාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක සම්බන්ධව මුළු මානව ප්‍රජාවගේම පරිණාමය ගත්තොත් ඒගොල්ල කියනවා වෙනස් වෙන්නේ නැහැ කියලා. මානව පරිණාමයක ඉන්නේ වෙනස් වෙමින් ඉන්නේ. එනිසා ඒ කට්ටිය යමක් කියන්න පාවිච්චි කරන වචන, උපමා, අලංකාර, නිදර්ශන එකම තමයි. ඉතින් ඒ නිසා සාහිත්‍යයේ නිර්මාණශීලීත්වයේ කවියේ ඒක දැක ගන්න පුළුවන්. ඒ වගේම ආදිවාසීන්ගේ ලේඛනවල ඒ වගේම දැන් කල්යන්න යන්න ඒ නවීන පන්නේට එනකොට කට්ටිය ලියනෝනේ කුරුටුගේ පිටිකත කරනවනේ එව්වවල මේ වගේ මොකද්ද සමානතාවයක් තියෙනවා. කියන්නේ මානවගේ මනසේ තියෙන අර මූලික බීජ ප්‍රාග් අවදිය නියෝජනය කරන්නේ බොහෝ විට සංකීර්ණ භාෂාවලට වැඩිය නිකන් රූපකින් උපමාවකින් වගේ දෙකකින් තියෙන. ඒක බෞද්ධ සාහිත්‍ය ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මොකද බුදුචාන් වහන්සේගේ දේශනාව දැනුමැත්තන්ට පමණක් සීමා වෙලා එක භාෂාවක් පමණක් දන්න අයට සීමා වෙලා තිබිච්ච එකක් නෙමෙයි. ඒක සාර බහුම එහෙම නැත්නම් ඕනම තැනකට යොදන්න පුළුවන් එකක්. ඒ නිසා ගැඹුරු වාචාර්ථේ නැති වුණත් ඒ කියන දේ කියවගෙන යනකොට සාමාන්‍ය ගැමි අර්ථයේ සහිත සුරංගනා කතා, ජාතක කතා හපු කෙනාට තීරමක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උපක්‍රමයක් තමයි මේ දේවතාව පාවිච්චි කරන්නේ බුදුජානනාසේකට ඒ ආරේටම ඒ ලයටම උත්තර දෙනවා. කිංසු ලෝකස්මින් පජ්ජෝතෝ මේ ලෝකේ පහනක් දැල්වෙන දෙයක් ආලෝක ප්‍රභවයක් තියනවාද? නැත්නම් මුළු ලෝකෙටම පොදුවේ ගන්න පුළුවන් දැවෙන දෙයක් ආලෝක මැදයක් පජ්ජෝත කියලා කිව්වහම නාස්තික ආලෝකයක් නෙවෙයි දැවෙන දෙයක් නෙවෙයි ගොඩක් වෙලාවට ගන්නෙ පහනක් වගේ දෙයක්. ඉතින් පහන ඇත්තටම දැවෙනවා තමයි, තෙල් නාස්ති කරනවා තමයි. ඒ වරන්ට පහනක් සාමාන්‍යයෙන් අපි හිතන්නේ තනක් එලි පහලි කරන ගතියක් කියලා. ඉතින් ඒ වගේ ලෝකයේ මෝඩයාට හෝ වේවා ඥානවන්තයාට හෝ වේවා දැනුම් සල්ලි තියෙන කෙනාට හෝ නැති කෙනාට හෝ වේවා මේ ලෝකේ පජ්ජෝත දිදුලන දෙයක් පහනක් තියෙනවාද කියලා අහනකොට බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ පඤ්ඤා ලෝකස්මින් පජ්ජෝතෝ. මේ ප්‍රඥාව තමයි ලෝකේ දිදුලන දේ. ඒ නිසා මිනිස්සු
ස්ත්‍රී පුරුෂ ගැහෙන පිරිමි පැවිදි උපවිදි නැතුව මේ ප්‍රඥාව සෙවීමේ ගත කරනවා. ඒකල්ලා ඒ කියන කතාවෙම බුදුරජාන් වහන්සේ තමන් ප්‍රඥා පජ්ජෝතයක් විදියට වීත මෝහ තම විදියට සඳහන් කරලා තියෙනවා. බුදුරජාන් සමයේ ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රඥාව. ඉතින් අර දේවතාව ඒක තමයි මෙතන මේ තමන්ගේ හැරවුම් ලක්ෂයට ගන්න. හැම කෙනාගේම ඇහුවොත් හැම කෙනාම දෙයි ලෝකේ ප්‍රධානම ආලෝක ප්‍රභාවේ මොකද්ද කිව්වොත් ඒක තියෙන්න අහන්න ඕනේ ආලෝක ප්‍රභාවේ ලොකුවටම තේරුම් ගත්ත කෙනායින් ඇහුවොත් එයා දෙන උත්තරේ ලෝකෙටම ගැලපෙනවා. ඒව නැත්තම් වෙන කෙනෙක් මේ සාමාන්‍ය උත්තර දෙයි ඉව වැරදි නැහැ. නමුත් ඒ උත්තර විශ්වගත කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ පඥා පජ්ජෝත වීත මෝහතම මෝහය සම්පූර්ණයම දුරු කරපු ප්‍රඥාවේ සන්නිකරම ප්‍රඥා ගුලියක් කියලා කියන්න පුළුවන්. බුදුජානක සඳහන් කළ තියෙන හැම කෙනෙක් තුළම ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාව තමයි ඒ කෙනා දල්වා තබන්නේ. ඒ කෙනාගේ අන්ධකාරය දුරු කරලා තබන්නේ. නමුත් හුඟ දෙනෙක් ඒ තමන් තුළ තියෙන ඒ ප්‍රඥා පජ්ජෝත ගතිය වෙනුවට ඒ කියන්නේ සතුට වෙනවා වෙනුවට තමන් ළඟ තියෙන හොඳ පැත්ත දකින්න වෙනුවට තමන් ළඟ තියෙන මෝඩකම ගැන කල්පනා කර කර ඉනවා. තමන් ළඟ තියෙන අඩුපාඩු ගැන පශ්චාත්තාප වෙවි ඉනවා. ඉතින් ඇත්තට කියන එක තමයි මෝඩකම කියන්නේ. කිසිම කෙනෙක් ගාව ප්‍රඥාවක් නැත්තේ නෑ. ඒ මිනිස්සු කියලා ඉපදින්නේම මොකද්ද මේ සහජාසයෙන්ම එහෙම නැත්තම් කියනවනම් උප්පත්ති ප්‍රඥාවක් තියෙනවා. ඒකට අපි නිප්පක ප්‍රඥාව කියලා කියනවා. ශීලේපතිට්ඨාය නරෝසපඤ්ඤෝ ඒ සපඤ්ඤ භාවයේ තමයි ඉපදිච්ච කෙනාට ප්‍රඥාවක් තියෙනවා. නමුත් ඒ කෙනාට ගැළපෙන ලෝකේ හම්බුනේ නැත්තම් එයාට ඒ ප්‍රඥාව ක්‍රියාත්මක කරගන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඔක්කොමලා එක මට්ටමකට දාලා කරන්න ගියාම පන්ති කාමරේට දාලා උගන්වන්න ගියාම සමහර කට්ටිය ප්‍රඥාව නැතිවී විතර ගැළපෙනවා. ගැනිනවා. සමහර කට්ටිය ප්‍රඥා ඒ අධ්‍යාපනයේ විතරයි. තමන් අනිත් තැන්වලදී ඒගොල්ල දක්ෂ වෙන තරක් තියෙනවා. ඒ නිසා සර්වචනාංශයේ ගුණය තමයි මේ ප්‍රඥාවයි මෝඩකමයි පැත්තක දාලා මිනිස්සෙක් විදියට බලනවා. මිනිස්සෙක් විදියට බලලා එයාට ඊ ගාවට දෙන්න පුළුවන් මොකද්ද තැන්ට ගැලපෙන බෙහෙත බලනවා. ඉතින් තමන් දිහාත් සර්වඥන් වහන්සේ බලන විදියට බැලුවොත් හැම වෙලාවෙටම ගැළමෙන ප්‍රඥාවක් තියෙනවා. එහෙනම් මොකටද බුදු කෙනෙක්? තමන් ළඟ ඒකට ස්ථානෝචිත ප්‍රඥාවක් ගැළපෙන තන්මැසි නෝනක් තියෙනවා නම් බුදුචාන් වහන්සේ මේ ඒක තියෙන බව පෙන්වලා දෙන එක තමයි කරන්නේ. ඒ කියනවා අන්ධකාර කාමරයක් අස්කර කර ඉන්න කෙනෙකුට මේ පන්තිල් පහන ගිහිල්ලා තියෙනවා. එතකොට කියනවා මේ බඩුව මෙතනින් ගත්තා මෙතනින් තිබ්බා පේනවා නැත්නම් අපි අස් කරනවා අන්ධකාරයේ ඉන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන පහන ඉතින් ආවට පස්සේ අර කරන කියන දේ රාත්තල් ගන්න දැනගන්න පුළුවන්. එහෙම නැහෙනේ අපි මොනවදෝ කරනවා. මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම කෙනෙක් ගාම තියෙන ප්‍රඥාව දිදුලනවා පහනෙන් පහන බැබලෙනවා වගේ බුදුජාණන් වහන්සේ ගාවගේ බුදුන්සේකට ලෞකික උපමාවට පෙන්වන්නේ සූර්යා ඉන්ද්‍ර එයා තමයි දෙයන්ට දෙය නායකයා. එයා කවදාකවත් තමන්ගේ හේව නැල්ල පෙන්නන්නේ නැහැ. අනිත් ලෝකෙ තියෙන හැම ප්‍රභවයම ආලෝක ප්‍රභවයම තමන්ගේ කකුල් දෙක ගාවට හේව නැල්ලක් දාගෙන පහනක් පත්ති කරොත් පහන තියෙන්නේ හේව නැල්ලක් උඩ. ඉටිබන්ධමක් පත්ති කරොත් ඉටිබන්ධව තියෙන්නේ හේව නැල්ලක් උඩ. ලයිට් එකක් දැම්මොත් ලයිට් එක දාලා තියෙන තැන පිටිපස්සට හේව නැල්ලක් දාගන්නවා එයා. අනිත් කිසිම ප්‍රභවයක් එහෙම හේව නැල්ලක් ඇති නොකර ඉන්න බෑ. නමුත් ඉරට කිසිම තැනක හේව නැල්ලක් නැහැ. ඒක තමයි අපි හැසිරෙනකොට අපි ආලෝක ප්‍රභවයට සාපේක්ෂව හැසිරෙනවා නම් හැම වෙලාවෙම අපේ පිටිපස්සේ හේව නැල්ලක් ඉන්නා වගේ තේරෙනවා. ඒකත් බුදුජන්ස පෙන්නන්නේ චක්කංව වහතෝ පදං කියලා කියන හේව නොදැකලා තමන්ගේ කර්මය දකින්න කෙනාට ඒක කාලකණ්ණි ජීවිතයක්. නමුත් ප්‍රඥාවන්ත ජීවිතයක් තියෙනවා නම් තමන් එක්ක යන හේව නැල්ල වගේ. හේව නැල්ල කියන්නේ තමන්ට පේනවා මං ආලෝක ප්‍රභවයක් එක්ක ඉන්නේ. මේ තමයි හේව නැල්ල. ඉතින් හෙවණැල්ල වගේ පේන මේ ජීවිත යාත්‍රාව දිහා ප්‍රසන්න මනසෙන් බලනවා නම් ඊට පස්සේ ප්‍රසන්න මනසෙන් කතා කරනවා නම් හැමදාම සැප විතරයි ලැබෙන්නේ. ඒ තමන්ට
මේ තමන්ගේ හේවණල්ල දැකලා ඒකට ඇතු වෙන ආලෝක ප්‍රභාවය දැක් ගන්න බැරිකම තියෙන එක තමයි අපිට මේ තියෙන ප්‍රශ්නේ. ඒ තේ නිසා මේ කියන විදියට පඤ්ඤා පජ්ජෝත ප්‍රඥා තමයි පජ්ජෝති සෝ කිංචි ලෝකස්මින් ජාගරෝ. මේ ආල මේ මේ ලෝකේ හුඟ දෙනෙක් ඔය අන්ධකාරයට වෙලා පැත්තකට වෙලා බුදිය අනින්න කැමතියි. කුසීතකම කියලා කියනවා, බුබ්බඩකම කියලා කියනවා. ඒකට විරුද්ධ ධර්මයක් තියෙනවා ජාගරියානු යෝගය කියලා, ජාගර භාවය. ඉතින් ඒක අවදියක් කියලා කියන්නේ, නැත්නම් එළඹ සිටීමක් කිය. ඉතින් ඒකට පුදු ජානස්තින්දි සති ලෝකස්මින් ජාගරෝ. මේ තමන් නිදිමත ඉන්නවා නම් නිදිමත බව දැනගන්න, අවදින් ඉන්නවා නම් අවදි බව දැනගන්න, හිත ඇවිසිරණ නම් ඇවිසිච්ච බව දැනගන්න, හිත විසිලා නැත්තම් ඒ බව දැනගන්න. අන්නේ දැනගැනීමේ ශක්තිය ජාගරය හුඟ දෙනෙක් බයයි නරක දෙයට යොදවන්න. මගේ දොසක් දකින්න, මට නිදිමත බව කියන්න, නැත්තම් මට කේන්ති කියලා ඉන්න බව දැනගන්න අකමැති වීම නිසා ඒගොල්ලෝ සතියට අකමැති වෙලා තියෙනවා. ඒ සතියෙන් කියන්නේ මොකක්වත් නෙමෙයි, කණ්ණාඩියකින් පිළිබිඹුවක් කරනවා වගේ දෙයක්. ඒගොල්ලෝ ඒ කරන පිළිබිඹුවට අකමැති නිසා කණ්ණාඩිය පැත්තකට දානවා, කණ්ණාඩිය කඩනවා. බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන්නේ මනුස්සයාට විතරයි ඔහොම කණ්ණාඩියක් තියෙන්නේ, මනුස්සයාට විතරයි මේ විශේෂම ආලෝක ප්‍රභාවයක් ළඟට ගියාට පස්සේ තමන්ගේ හෙවණැල්ල පේන්න පටන් අරගන්නේ. අන්නේ පේන හෙවණැල්ල කර්මයක්වත් කාලකන්නිකමක්වත් උච්ඡේද දිට්ඨියක්වත් නාස්තිකත්වයක් නෙවෙයි. අන්නේ එක දැකගන්න ඒකට අවදි වෙන්න ඕනේ. ඉතින් අවදි භාවයේදී සත්‍ය ගැන කතා කරනකොට සත්‍ය අවදි භාවේ නම් මුලදි මුලදි ගොඩක් වැඩි පේනවා. නමුත් ඒක කේතියෙදි කරන කෙනා තමයි යොතන තියෙන වීරවන්තකම. එහෙම කරගෙන යනකොට පේනවට ගොඩාක් වැරදි විල පටන් ගන්නතර එන්නේ ඒ මුලින් වැරදි ටික දැකීමේ ආනිසංස නිසා එන්නේ තමන්ට ගමන පහසු වෙනවා. ඒක හරියට කුඹුරක් අස්වද්දන වෙලාව, කුඹුරක් පළවෙනි සැරේට මේ බින්නගම හාන වෙලාවට, ඊගාවට දෙහිය හාන වෙලාවට, ඊගාවට තුන්වෙනි සැරේ ගාන වෙලාව. ඉතින් ඒක එක මට්ටම් වලදී හරි සරයි. එන්නේ පස්සේ කලල් මඩක් බවට පත් වුණාට පස්සේ අර බීජේ දරා සිටීමේ හැකියාව, එහෙම නැත්නම් අලුත් මේ පැලෑටියක් ගොයම් පැලයක් හිටවන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් අර මුලින් කුඹුරු දිහා බලලා මේක නම් මොන දෙයක්වත් කරන්න බෑ කියලා පැත්තකට හැරිලා යනවනම් අපි කියනවා බුබ්බඩෙක් කියලා, කම්මැලියෙක් කියලා. නමුත් හාරගෙන යනකොට එන්නේ වැඩි ලේසියි. ඒක හැම විශේෂකම තියෙනවා. හැම විශේෂකම පටන් ගන්නකොට බැහ ගන්න අමාරුයි. නමුත් බැස්සට පස්සේ එන්නේ ඇතුලේ මදයක්, ගෝජාවක්, රසයක් තියෙනවා. ඒ රසේ ලබන්නේ අවදි භාවයක් ඇති කෙනා. එයා අර ගොරෝසු හරිය කාලා මේක වැඩක් නැහැ කියලා විසිකල යනවා. ඊට පස්සේ අනිත් එකෙත් ගොරෝසු හරිය කනවා. ඉතින් ඒ නිසා කියනවා ඌරක් ඇකුළෙන් තල්නකොට හබන් කකුලන්න මගුල්. ඌරා දන්නවා මේක ඇතුලේ ඇටයක් මේකක් තියෙනවායි කියලා. ඌ කට්ටස් ගාලා හපනවා, මොකද ඌගේ හක්ක හරි හයියයි. නමුත් ඒ කැකුණ ගෙඩියේ කට්ට සාහනේ පොල් කට්ට කරත් වැඩි ටිකක් හයියයි. ඒක ඇතුලේ පුංචි මදයක් තියෙනවා. අර ඇතුලේ මදේ තියෙන දෙයට කෑවට ඒක අවුලගෙන කන්න බෑ. ඉතින් ඌරා තාලා ගියාට පස්සේ හබන් කකුල ඇවිල්ලා ඌ අර කවදාකවත් හබන් කකුලකට බෑ කැකුණ ගෙඩියක් තලා ගන්න. තලපු එකේ ඌ අවුලගෙන කනවා. ඌරට අහුවෙන්නේ අර පොඩි වෙන එකේ පොඩ්ඩක් රසයක් විතරයි. ඉතින් ඒක නිසා සමහර ඌරෝ වගේ, සමහර කබන් කොකුළෝ වගේ මේ ශාසනෙත් ඇදී එහෙමයි. පටන් ගන්නකොට හුඟ දෙනෙක් භාවනාවට පෙළඹෙන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානට යන්න කැමති නැහැ. එක රැයක් එහෙම ගත කරන්න කැමති නැහැ. පුදුමාකාර අපහසුතාවයකට, එහෙම නැත්තම් කියනවා නම් ඇඹුල් ගතියකටපත් වෙනවා. පත් වෙලා ආපෝ බෑ. ගියට පස්සෙත් එහෙමයි. යාරපසෙ ගොඩාක් වෙලාවට දකින්නේම නුහුරු නුපුරු තැනට ගියා වගේ. ඒක ගිහිල්ලා බැලුවට පස්සේ ටික කාලයක් ඉන්නකොට පේනවා නෑ මේක තමයි නියම තැන. අපි මේ ගියක් කියලා හදාගෙන ඉන්නේ වටු කටු කොහලක්. මේක හිතියම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක ඇතුළට ගිය කෙනාගේ පැත්තෙන් බලනකොට පේන්නේ මේක නිකන් හරියට ඔය කියන සමාජවාදී සම්පූර්ණ සමාජයක් මෙතන තියෙනවා. පොද්දුවේ ලැබෙනව මොනවාරි කට්ටිය බෙදාගෙන කනවා. ඒක පුළුවන් විදියට කුමාර සැප ඉල්ලන්නේ පුදුමාකාර මේ පරිසර දූෂණය කරන්නේත් නැහැ, සුකෝපවගිතර වැටෙන්නේත් නැහැ, මානක්කාරකමක් එන්නේත් නැහැ. බොහොම නියතමානීව ගත කරන්න පුළුවන්. ඒක කොච්චරද කියනවනම් මේ නිසන්වනේ පැත්තේ බල්ලම මේ කතා කරන්නේ කොච්චරද කියනවනම් අපිට රටේ අහිමියක් තියෙන බව වැටහෙන්නේ නැහැ.
මොකද අර මිනිස්සු ඉඳටත් වැඩිය අර තමන්ගේ වහලේ වහ ගන්න තියෙන උළු ටික හරි වියදම් කරලා මේ වගේ දේවල්ට දෙන්න කැමති. අපිට මේක සුඛභෝගී පාවිච්චි කරලා යනවයි කියන එක මහා කාලකණ්ණිකමක්. ඒක අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන මේක නිසි පරිදි පරිපාලනය කරනවා අර දෙන මනුස්සයරත් ලාභයි ගන්න කෙනාටත් ලාභයි. මේක ඕන කෙනෙකුට ඇවිල්ලා මේක ඉඳලා අනක් බහනා කරගන්න කියන්න පුළුවන්. එන්නේ නැත්තේ අපි කැමැති අපිට පාලනය කරන්න පුළුවන් තරකට ඉන්න. අපි පාලනය වෙනවට කැමති නැහැ. ඒක හොඳට ගැඹුරින් අර්ථයක් තියෙනවා. හුස්ම හයියෙන් ගන්නවට අපි කැමැති. හුස්ම සියුම් වේගන යනකොට සියුම් වේගන යනකොට ඒක පාලන ශක්තිය නැති වෙනවා. ඉතින් පාලන ශක්තිය නැති වෙනකොට අර ආත්මය ඉදිරිපත් කරගත්ත කෙනා එහෙම නැත්නම් මමයා ඉදිරිපත් කරගත්ත කෙනාට පේනවා නිකන් බ්‍රේක් නැතුව ගියා වගේ වාහනේ. ක්ලච් එක ගන්න නැතුව ගියා වගේ. ඉතින් යාට හිතෙනවා අයියෙන් හුස්ම ගන්න හිතෙනවා. එහෙම නැත්නම් මට භාවනා හරියන්නේ නැහැ කියලා නින්දට වැටෙනවා. නැත්නම් නැගිටලා යනවා. අර යමක් තියෙනවා නම් පාලනය කරගන්න පුළුවන් නම් යාට ලොකු ආත්ම සන්තෝෂයක් තියෙනවා. මම ආයෙනියත් එක්ක. නමුත් ක්‍රමයෙන් ඒ වගේ ගොරෝසු දේ සිවුම් වෙලා අතිසිවුම් භාවයට පත් වෙනකොට ඒක පේන දෙයක් තමයි. ඒක පාලන ශක්තියෙන් ඈත් වෙනවා. පාලන ශක්තියෙන් ඈත් වුණාට සුභ සාධනේ හදන වැඩි. පාලන ශක්තියක් යටි තියාගෙන වැඩ කරාට ඒක තමයි සුභ සාධනයක් දෙනවද නැද්ද කියලා බලන්න මනුස්සයට ඥානයක් නැහැ. පජ්ජෝත ගතියක් නැහැ. ඒ නිසා එයා හැමදාම මහන්සි වෙලා අලිපන්තික සමාජිකයෙක් වෙනවට වැඩිය බලුපන්තික නායකයෙක් වෙන්න කැමතියි. අයියා වෙන්න පුළුවන් නිසා, අක්කා වෙන්න පුළුවන් නිසා, මුදුන වෙන්න ඕන නිසා. අර සාමාන්‍ය තැනකට වැටලිවලා තියෙන දෙයක් හදාන බෙදාන කනවා කියනකොට ඒක පේන්නේ තියෙනවා මොකද්ද නිකන් නෝන්ජල් ගතියක් වගේ. එහෙම නැත්නම් බුබ්බඩ ගතියක් වගේ. නමුත් ඒ විනෝඩ සමහරු හරීම කැමති ඒ විදිහට තියෙන දෙයක් හදාගෙන බෙදාගෙන කාලා සාමූහික වැඩක් කරන්න. ඒක අපි සාංගික කියන වචනේ තමයි සම්බන්ධ වෙන්නේ සාසනේ. සාංගික වස්තුවක් සද්දා දෙයියක් විනිපාත කරන්න එපා. කවුරු හරි දෙන දෙයක් කවදාකවත් නාස්ති කරන්න එපා. ඒක තමන්ට අයිති නෑ. තමන්ට ඒක රැකලා කාටවත් දෙන එකයි තියෙන්නේ. දුන්නට පස්සේ එතන ඇති වෙනවා මා පුදුමාකාර මේ පවුලක්, ධර්ම ඥාතිත්වයක්. ඉතී ධර්ම ඥාතිත්වයේ තියෙන කෙනා අනිවාර්යම නායකත්වයක් ගන්නවා. අර නායකත්ව පුහුණුවක් ඕන කරන්නේ නෑ. ඒ නිසා මේ ජාගරියානු යෝගයේ එන්නේ, ජාගරියානු යෝගී කියලා මේ කම්මැලිකම නිසා පැසට යන්නේ මට යමක පාලනේ නැති වීගෙන යනකොට. පාලනේ නැති වෙන තැන තමයි පාඩම තියෙන්නේ. ඒතියෙද්දිත් ඒ ඔරුව පදින්න පුළුවන්. ඔරුව අනිත් පැත්ත හැරුණාට පස්සේ තම්බි කිව්වලු තිබුණට පැත්තට හොඳයි කිව්වලු මේ පැත්ත. ඒක දන්න කෙනාට වන්න ප්‍රඥා පජ්ජෝතේ තියෙනවා. ඊගාවට ඔය කියන විතිය එලඹ සිටි ගතිය. හුඟ දෙනෙක් හිතන එකෙන් සිද්ධිය ඉවරයි කියලා නෑ. එතෙන් පටන් අරගන්න. හුස්ම ගෙවිගෙන ගිහිල්ලා අපි හිතුවොත් හුස්ම සියුම් වෙලා අතිසියුම් වෙන තැන තමයි භාවනා පටන් අරගන්නේ. අපි හිතමු කවුරු හරිත් එක්ක අපි තරහ වුණයි කියලා. ඊට පස්සේ තමයි අපේ සම්බන්ධතාවය පටන් අරගන්නේ. ඒ නිසා අපි තාම ආශාවෙන් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් අපිට සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි සම්බන්ධතාවය පටන් අරගන්නේ. අපි ඒ සම්බන්ධ වීමේදී තරහ වීමේදී කරන උපක්‍රම එතනින් ඉවරයි. නමුත් පැවැත්ම තියෙනවා. ඉතින් අන්නේ දේ දිගට කරන්න බැරි කෙනා භාවනා කරගෙන ඉනකොට හුස්ම ගන්න ටික නැති වුණා නම් මට හරියන්නේ නැහැ භාවනා, මට හුස්ම දැනෙන්නේ නැහැ, මට පේන්නේ නැහැ කියලා ඒක හයිය හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් අර හුස්මේ අභාවය තමගේ දුර්ලභමකට දාගන්න. එහෙම නැත්නම් සතියේ නැතිකමකට දාගන්නවා. ඊගාට යා වෙන මොන අරග අරමුණක් ඇල්ලුවත් ඒකටත් වෙන්නේ ඕකම තමයි. යහිතරනේ නේ අරමුණේ දෝෂයක් නැහැ. කොයි අරමුණෙත් තියෙන්නේ උපාදයක් තියෙනවා, තිතස් අඤ්‍ය තත්ත්වයක් තියෙනවා, වියෝවක් තියෙනවා. ඉතින් යාට අර වියෝවය වෙන්වීම පේන්නේ කුසිතකමකට හේතුවක් කියලා, බයකට හේතුවක් කියලා, අසතියක් කියලා. ඒක විස්තර කරන්න දන්නේකම විතරයි තියෙන්නේ. ඇත්තට මේ මනුස්සය ඒක අත්විඳලා තියෙන්නේ. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ එර අපේ අතපය කැඩලා යනවා, නැත්නම් තුවාල වෙනවා, නැත්නම් ක්ෂය වෙනවා, නැත්නම් වැය වෙනවා, නැත්නම් කැඩලා බිඳලා යනවා කියන එක බොහොම ප්‍රසන්න භාෂාවකට දාලා ඒක තේරුම් ගත්තා නම් එතන නිරෝධ සත්‍යය තියෙනවා. ඒකට මේ ජාගරියාන යෝගය අවශ්‍යයි.
වැරදුනාට පස්සේ වැරදුනාට පස්සේ ඒක දිහා හොඳට බලන්න. බුදු පන්දිස්වාංශ කියනවා අපි යම් ව්‍යාපෘතිය සාර්ථක වුණා නම් පාටි දාන්න උදම්මනන්න යන්න එපා. ඕකට ඔතෙන්ට එනකන් කරගෙන යන වෙලාවේදී Taman ඇති යම් යම් පොඩි පොඩි වැරදි වෙලා ඇති. එව්වත් නතර වෙන විදිහට දිගට කරන්නයි කියලා. ධම්මනිසන්ති සාංචින්න කාලේ කියනවා මම කරන්නේ වැඩක් හොඳට හොයලා බල දැන් නම් 80ක් විතර මගේ හරි මම බුදු වෙච්ච දවසේ 100ක් හරියට කරනවා කිය. මම දැන්ට කරන වැඩ 100 දැන් නැත්තම් මේ වගේ තැනක් හිතන්න අවුරුදු 60ක් 70ක් තාමත් යනකම් ඒ විවස්ථාව පවතිනද එදා කිසිම කෙනෙක් ලංකාවේ හිටපුවත් නැති මේ මූකලාණක් හොයාගෙන ගිහිල්ලා තනිකර වියදම් කරලා මේ කරලා අපි අද කොච්චර බුද්ධියක් වෙනවාද කියලා. ඒක නිකන් අහම්බෙට පොට්ට chance එකට වෙච්චයක් කියලා හිතන්න යන්න එපා. ඒ දවස්වල ලියලා තියෙන ලියමන් කරලා තියෙන කියමන් හොයලා තියෙන හොයමන් දිහා බලනකොට පැහැදිලි දර්ශනයක් ඇතුව කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ දේ කරත් යකින තව මීට වැඩිය හොඳින් කරන්න පුළුවන්. වැරදිච්ච දේ වුණත් පුදුමාකාරයි මට මේක පණිවිඩේ නැත්තම් මට හිතුනේ නැත්තම් මට සම්බන්ධ වුනේ බුරුමේදලා මම එන්න ඕනකමක් තිබුණ නෑ මට. එහෙ හිටියා ඉන්නකොට මේ යම් යම් හේතු නිසා එන්න වුණා. මං හිතාගත්ත දැන් මේ මගේ ඕනකමට යනවා නෙවෙයි මම ඊට පස්සේ කිසි කෙනෙක් එක තරහ වෙන්නේ නැහැ කියලා. තරහ වුණා නේක මගේ දෝෂයක් කියලා. මං හිතෙන් තරහ ලේසි නෑ ඒක. මට උදව් කරපු කීප දෙනෙක් එක තරහ වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක මම පුළුවන් තරම් බැලුවා සමහරවිට නම් මගේ මෝඩකම් තියෙනවා. අඩුවෙන්ම හානි සිදු වෙන විදිහට යන්න. මොකද මං හිතාගත්ත එක තනිකර මගේ දෝෂයක් කියලා. නෑ එහෙම නෙවෙයි ඉන්න බෑ. බුදුචානන්සේ දේශනා කළා තියෙනවා මම කවදාවත් ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ. නමුත් ලෝකයේ මෛත්‍රි එක්ක ගැටෙන එක නතර කරන්නේ නැහැ. හැබැයි එදාට වැඩිය අද බලනකොට ඒ වගේ දෙයක් වුණත් යම් විදියකට මේ ප්‍රඥාව පාවිච්චි කරලා වැඩ කරානම් වෙන්නේ මේකයි කියලා දැනගෙන වැඩ කරානම් ඔච්චරම නරක නොවන විදියටත් නරක වුණත් පුද්ගලික දෙයක් ගන්න නැති විදියටත් හසුරව ගන්න තිබ්බා. නැත්තම් ඒ කියන්නේ සමාව දීලා ඉවර කර ගන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ දෙයකට තියෙන జాగරියාන් භාවය, අවදි භාවය අපි ළඟ නැහැ. මොකද අපි ඉක්මනට මේක මට වෙච්ච හානියක් නැත්තම් අසෝලා කරපු දෙයක්, එහෙම නැත්තම් මේක මගේ පාලනයෙන් තොරයි කියලා ඒකෙදී පසුබාන ගතියක් තියෙනවා. ඒකේ අමාරුම තැන තමයි පෞල් කරනවා කියන්නේ. ඔක්කේ අරය කරනකොට මෙයා බෑ කියනවා, මෙයා කියනකොට අරය බෑ කියනවා, දෙන්නේ තුන්නේ කිව්තුලා යනකොට යන හැම එකම පස්සටමයි යදින්නේ. ඉෂා කියන සමූහයක් යනකොට ගමනේ තීන්දුව වේගයේ විනිශ්චය කරන්නේ අන්තිමටම බැරි එක. ඌට කොහොමඩක්වත් ඊට වෙඩි යන්න බෑ. අනික් කටේ හිමීට යන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ කරුණාවේ මෛත්‍රිය අරුගේ ගන්නට හිමීට යන එක තමයි. නැද්දකින්, නොපතක්, නොදෝවකින්. මට නම් එපා කිසිම කෙනෙක් සහායට එනවනම් කමක් නෑ. මං කියන්නේ මේ කරුණා කරලා මයි ගන්න ගමනට පොළු දාන්න එන්න එපා. පැත්තෙන් පැත්තකට නිකයි. ඔයි කවුරු නැතත් ජනමා කියන අදහස මගේ තියෙන කියන්නේ මේ ඔලොමල ගතිය නෙවෙයි. ඒ අනික් කට්ටිය ඇවිල්ලා දාන ඔය නීති ව්‍යාකරණ මූල ධර්ම බුබ්බඩකමයි. මට වෙන්නේ බුබ්බඩකමයි. මොකද මම ඒක නොදැන නෙවෙයි ඒ කට්ටියට කියන්නේ. ඒගොල්ලෝ කියපහගෙන මේ බලන්න නැකත හොඳ නැහැ. කොරෝනා හැදෙන්න පුළුවන් අර කයි මේ තියෙද හැදෙනවනේ හැදෙයි. ආයෝක හැමගුලක් තියෙනවයි. මයිලක නැහැ. එහෙම දෙයක් නැහැ. මොකද ඒ දේ කරන්න මට අත්‍යවශ්‍ය සේවයකට නෙවෙයි. ඒ දේ කරන්න ඕනේ එච්චරයි. වහීද පායයිද ඇත්තමට බලනකොට වහින්නේ නැහැ. වැස්සම කොහොමකෝ අපි වැස්ස දැකලා නැසෙයි. පාර හොඳ නැහැ. එහෙම නැත්නම් අසවල ඉන්දිරි තියෙනවා. අසවල නැකත හොඳ නැහැ. ඔක්කොම ඒ ඔක්කොම අර බුබ්බඩක මේ ලකුණු. අපි ගංගොල තියෙන කතාව කම්මැලියට පේන කියන්න පුළුවන් කියලා. ඉතින් අර හරක් ටික බලාගන්න කියලා කිව්වොත් මී හරක් ටික මී අකයි ඉතින් දන්නවනේ මී හරක් කොහේ ටිකක් කාලා ඉන්නවනේ. ඔය ඌ වැඩට ගන්නේ ගොයතැන් බත් කරන කාලට විතරයි. වැදුවොත් වැසිකින් කිටියක් ගන්න යනවා. ඉතින් මූ ගිහිල්ලා කන්ද උඩලේ බලහල කියනවලු හරක් ටික ඉන්නවයි කියලා එනවලු. තාතර කොහමරි වැටුණාලු දිව්‍ය කාලා වෙන්නේ නැති හරක් මෙයක කියනවලු ඉන්නවයි කියලා. බලනකොට ඒ හරක් කන හරිය කළු ගල් ටිකක් තියනවලු. ඒ ටික බල්ලා මූ ඇවිල්ලා කියනවා හරක් ටික ඉන්නවයි කියලා. හරක දී හරක් ටික දීෝ කාලා. දිව්‍ය කාලා මූ පෑතින් දබන්නවා පේන කළු ගල් ටිකක් පේනවා ආහාර ටික සුවසේ බුදියන් ඉන්නවා එච්චර තමයි. ඉතින් කම්මැලිය හැම වෙලාවෙම උපේන කියනවා මේ ඕක ගියොත් මෙහෙම බින්දිට තියෙනවා නේද. එහෙම වෙන්නේ මං කරන්නේ ඔක්කොන ඉස්ලම බහැලා යනවා ගමන එන මෝගේ වහයි කෙනෙක් එනවනම් වරෙලා මට බෑ.
ඒ අර ගමනේ ගමනක් යන්න ගියාම සමූහයක් එක්ක යනකොට මට ඒක හිනහ යනවා සමහරලාට. ඒගොල්ලන්ගෙන් අර ඒ හොයන කාරණා වලින් ගමනට උදව් නොවෙනවා විතරක් නෙවෙයි. නමුත් ඒ ඒවට ජාගරියාන යෝගේ තියෙනවා නම් ඒකට සූදානම් වෙලා ඉන්නවා ගමන ගියා. ඉතින් ඒ නිසා පෞල් ජීවිතේ ගත්තොත් හැම කෙනෙකුටම කියන දේ ගරු කරන්න ඕනේ. ගරු කෙරුවට පස්සේ අන්තිමට වැඩක් කරගන්න වෙලාවක් නැහැ. පාර්ලිමේන්තු ක්‍රමෙත් එච්චරයි. ඔය මෙහි කාලයක් තිබුණා ලොකු සාංශික ඕනකමක් තිබුණා ඔය දෙවේලක් අපි දැන් උදේටයි දවල්ටයි කියලා දෙවේලක් පලඳින එක ලොකු ස්වාමීන් වහන්සේලා ඇති කරපු අදහසක්. තිබිලා තියෙන එක වේලයි. ඉතින් එක වේලෙන් ඉන්න බැරි වෙයි කියලා තමයි පොඩි අය නෙවෙයි පැවිදි කරන්නේ තරුණ අයනේ. ඒක නිසා දෙවේල හරි දීලා පටන් ගත්තා ලොකු සාංශික ඕනලා තුණා අපවත් වෙන්න ඉස්සෙල්ලා තනි වේල කරන්න. ඉතින් ඔබ දන්න කීප දෙනෙකුට කිව්වා ඒ කියපු කිසි කෙනෙකුටවත් කාය ශක්තිය තිබුණේ නැහැ තනි වේල කරන්න. විශේෂම ලොකු සාංශිරත් නැහැ. ඉතින් ඒ නිසා කේමනන්ද සාංශි ඥානද සාංශි දෙනමට තමයි මතක් කරලා කිව්වේ ධම්මනිසන්ති ආපුරාණත් කිව්වා. කිව්වට පස්සේ කට්ටිය කිව්වා ඉතින් ලොකු සාංශි මේකේ අදහසක් නම් අපි මේ තනි වේල කරමු. ලොකු සාංශි එහෙම කරන්න බෑ. එක්කෙනෙක් හරි අකමැති නම් කරන්න බෑ කිව්වා. ඉතින් සාකච්ඡා අපිට සාකච්ඡා තිබ්බා. ඉතින් මාත් කිව්වා මට උසන්න පුළුවන් අත උසන්න පුළුවන් තනි වේලට උත්සාහ කරන්නම්. පස්සේ ඔක්කොගෙම උත්සාහ කරනකොට කේමනන්ද සාංශිට කැමැතිම නෑ මේ අදහසට. ඒ සාංශි කිව්වා තනි වේල කරන කට්ටියට මං සහයෝගය දෙනවා බැරි වුණාම මම නැගිටලා යනවා. මම වෙන ස්ථානකට යනවා. දාන ඥාන දහමසු සාංශි කිව්වා තනි වේල මට බෑ. ඒ වුණාට මේ සටනේ සෙන්පතියෙක් විදියට මාත් කරනවා. ඒ සාංශි හිටගෙන සක්මන් කරද්දී කලන්ත හැදලා වැටෙනවා. අපි අවුරුද්දක් කවුරක්වත් විශ්වාස කරන්න යන්නේ අවුරුද්දක් තනි වේල කරා. ඉන් කරනකොට පුදුමාකාර දුෂ්කරතා. ධායකෝ බයිනෝ හිටගෙන බයිනෝ. මෙතෙන් තමයි භාවනා කරන තැන. ඉතින් අපි දාන දෙන්නේ ඕගොල්ලෝ කාලා වළඳලා ඉන්න ඕක. ඉතින් අපි කරන්නේ නැතුව හිටියා. ලොකු සාංශිත් කොළඹ ගෙනිච්චා. කොළඹ ගියාම වේල් කරත්තේ වෙනස්. දෙවේලත් වළඳනවා. මාත් ඒ හිටියේ. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා ආයසරයක් ධායකයන්ගේ මනාපේ කියන එක දාලා දෙවේලට ආවා. ඉතින් ඒකෙදී මේ මූලාරම්භය ගත දෙනමම කිව්වේ මේක මට කරන්න බෑ. නමුත් බැරි වෙච්ච වෙලාවේ මම නැගිටලා යනවා. එතකම් මම සහයෝගය දෙනවා. ඥානানন্দ සාමිංශ බෑ. ඒ වුණත් මම මේක දිගටම කරනවා. මේක ලොකු සාංශිකේ හුරතල් අදහසක් කියලා. ඉතින් ඒ කියන්නේ ඔක්කොමලා මේකට එනකන් මේ මතේට එනකන් හිටියා. ලොකු සාංශික නැත්ත කවදාවත් ක්‍රියාත්මක කරා. ඒකට බලපෑමක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න ගියා මම කියන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා. ඒ වුණත් නිස්සන්නවනේ අවුරුද්දක් දිගටම තනි වේල කෙරුවයි කියලා කියන්නේ අද කාලේ හිතන්නවත් බෑ. කරන්න ඕන නම් කරන්න ඕනේ. හැබැයි එතෙන්දී ලොකු සාන්තික මතේ උනේ හිතේ 17 නමක් හරි 15 නමක් හරි ඔක්කොගෙම මතේ වෙන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. ඉතින් එහෙම දේවල් කරන්න බෑ ලෝකේ. එදා තිබුණේ ලොකු සාන්තිර තිබුණ කීර්ති නාමයක් තිබුණා. එච්චරමයි. පුළුවන්කමකට නෙවෙයි. කරපු හැම කෙනෙක්ම අතරමැගේ දාලා ගියා. මොකද මේ කැම ටික නැති වෙච්චාම භාවනා කරුවට අල්ලන්නේ නෑ. එංගට පණ නැහැ. දැන් එක වේලාව පාටම කාපු ගමන් ආයේ මේ පැය ගාණක් මත් වෙලා හිටිනවා. ආහාර එක වේලයි වැටෙන්නේ. ඉතින් ওই ප්‍රශ්න කෙසේනවත් මට කියන්න ඕන උනේ ඒ ඔක්කොගෙම අදහස් අරගෙන එහෙම දෙයක් කරන්න නම් වෙන මොකක්වත් නෙමෙයි කීර්ති නාමයක් තියෙන්නේ. මේක කරන්න ඕන කරන්න ඕන. එහෙමතු අනික් කට්ටිය සෑහිලා අපි හේ පැහැහිලා එනකොට මාතර මායя කොණ්ඩේ බඳිනකොට පෙරහැර ගිහිල්ලා කට්‍යත්තේ කරන්න ගියම කරන්න බෑ. ඉතින් ඒකට හේතුව මේ జాగරියාන යෝගේනේ. අපි මේ ගත කරන්නේ එකම දෙයක් හැමදාම කර කර. ඉතින් ඒ වැඩේ වෙනකොට ඒ වැඩේ කරා. ඉතින් ඒක හොඳම නිදර්ශනය බුදුරජාණන්සේ දෙන්නන්නේ පෙන්වන්නේ කිස්මින් කිංසු ලෝකස්මින් జాగරෝ සති ලෝකස්මින් జాగරෝ. සතිමත් වෙන කෙනාට හරි ගියා වැරදි වුණා නෑ කරගෙන යනවා. ඊපාර වැඩමුළුව સમાප්තයේදී ගිහියෝ හිටියේ එක්කෙනෙක්ව මෙතන වටිනා දේ තමයි කාලසටහනට වැඩ කරනවා. කාලසටහනට වැඩක් යනවා. අනික් කිසිම තැනක කටින පිංකමක්වත් කරන්නේ නැහැ. කරන්න එච්චරයි මුළු අවුරුද්දටම. ඒකවත් කාලසටහන කරන්නේ නැහැ. ඉතින් කාලසටහන කරනකොට යම් කිසි කෙනෙක් සෝවාන් වෙන්න ඕන රහත් වෙන්න ඕන වාඩි වෙලා කියලා වාඩි වෙනවා නම් ඔච්චරයි ස්ථානයක් කරනවා කියන්නේ. ඒකවත් කරන්න බැරි නම්
කියලා අපි වතප්පිලිවත දිලා තියෙන කාලසටන ඒ කරන්න බෑනේ ඒ තමයි జాగරියාන යෝගමේ කුසීතකම කියලා කියන්නේ. ඒක අපි මෙතෙන් එනවා නම් අපිට තියෙන්න ඕනේ ඒ කරන ක්‍රමයක් තියෙන. ඒ ක්‍රම සමට ඇත්තටම අර තනි වේල යනකොට වගේ ගැලපෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මගේ අදහස ඇති උනේ යම් කිසි වෙලාවකට ප්‍රතිපත්තියක් අරන් තිබුණා නම් කාලසටහනක් ඒ කාලසටහන කෙරෙන්න ඕන. පල්ලෙහා භාවනා මධ්‍යස්ථානයේ කාලසටහනක මම දාපු කාලසටහනක්. ඒක බුරුමේ භාවනා කර මධ්‍යස්ථානයේ තියෙන උඩ තියෙන අරණියේ කාලසටහන ඒක ලොකු ස්වාමීන්චලා ඉදා ඉඳලා කරගෙන ගිය දෙයක්. ඉතින් ඒ දේ හරියට කරන්න යනවා නම් ඒකේ జాగරියාන යෝගය කියලා කියනවා. මන් දන්නවා සමහර ඇත්තෝ මුළු රැයම ඉඳගෙන භාවනා කරනවා. හම්බෙච්ච අවස්ථාව හොඳ කාලගුණේ තියෙනවා. සමහරන්ට භාවනා ශාලාවට යන්නම බෑ. ඒක සමස්තයක් තියෙන ආනෙකදී තියෙන අපි ගිවිසගෙන දන්න කාලසටහනට වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා 100ක් නැතු උනා කමන්නේ. ඒකට අපි කියන්න පුළුවන් සතිය කියලා. ඒ නිසා සතියෙන් වැඩ කරනවා හරි ලේසි පද්ධතිය පවත්තන්න. එක එක කරන්න කෙවිතක් කරන්න කියලා ගහන්න බනින්න ඕන කමක් නැහැ. මොකද එයා දන්නවා මේක මේ අවුරුදු 50ක් 60ක් ආපු ක්‍රමය මගේ මනාපයට අමනාපයට වෙනස් කරාට ඒක මේ ඉදිරියට යන්නේ. ඉදිරියට යන ගතියක් තියෙන්න නම් 2600ක් ආපු එකක් නෙමේ පදාසනේ කියන්නේ. ගියේ අවදි භාවය ඇති කරන් තමයි නායකත්වය ගන්න. අන කියනවා මෙන්න මේකයි අපි කවුරුත් උපදෙස් දෙන්නේ නැත්නම් මෙන්න මේ උපදේශපන්ති වැඩ කරනවා. කවුරු හරි උපදෙස් දෙන්නේ අවශ්‍යතාවයට විතරයි. නැන්නේ නැහනේ මේ දිගට යන්න ඕනේ. ඉතින් ඒ පැවැත්ම නැත්නම් එකට අපි ප්‍රතිපදාව කියලා කියනවා. ප්‍රතිපදාව සතියින් ඉන්න කෙනා විතරයි. අනිත් කෙනාට ස්ථානය හොඳ නැහැ. ගුරුවරයා හොඳ නැහැ. කමටහන හොඳ නැහැ. নানা ප්‍රකාර ප්‍රශ්න. ඒ జాగරියාන යෝගී නැහැ. ওই බුදුරජාණන්සේ කවදාකවත් එහෙම බැරි දෙයක් කියලා නැහැ. පටන් ගන්නකොට අර වගේ අපහසුකම තියෙනවා. ඒක දැනගෙන ගියාට පස්සේ කොයි එකෙන් බැසගත්තත් එකම දේ තියෙනවා. අන්නවතත් කියන. කොයි තොටුපලින් බැසගත්තත් එක මහමුද වතුරල ලුණු රසයි. ක්‍රමයෙන් තමයි මේක ගැඹුරු වෙන්නේ. අන්න ඒකට එළඹ පෙළඹ වාසය කිරීමට අපි කියනවා සතිය. එහෙම නැත්නම් එළඹ සිටි සිහිය, අවදි භාවය, අප්‍රමාදය. අද මේ සූත්‍රයෙන් එකතු කරන වචනේ තමයි జాగරිය. අවදි ගතිය තියෙනවා. ඒ වගේ මේ මේ කිංසු කම්මේ සජීවාණං කිමස්ස ඉරියාපතෝ. ඒ කියන්නේ ජීවත් වෙන මිනිසයාට කර්මාන්ත සඳහා අපි කියන දැන් ඉන්ධන හිඟියක් තියෙනවනේ. ඒ වගේම ස්වයංක්‍රීය යන්ත්‍රවල හිඟියක් තියෙනවනේ. ඒ වගේම තාක්ෂණේ ඒක තියෙන සීමිත ප්‍රදේශයකින් ඒකට පේටන්ට් රෙකෝඩ් කරන්න. නමුත් හැම කෙනාටම හම්බෙන දේ මොකද්ද කියලා බුදුරජාණන් ගහනවා. මනස පණති මනසට කර්මාන්තයක් කරන්න තියෙන මූලික ශක්තිය මොකද්ද කියලා අහනවා. ඒ වගේම ඉරියාපතේ ඒ කර්මාන්තේ මෙන්න මේ පෙළේ යන්න ඕනේ. මෙන්න මේ ඉරියව්වේ මෙන්න මේ රේඛාවේ යන්න ඕනේ කියන එක මොකද්ද කියනකොට බුදුරජාණන් සඳහන් කළා තියෙන්නේ හරක තමයි අපිට තියෙන ශක්තිය. ගාවෝ කම්මේ සජීවාන හරකයි මිනිසෙයි අතර පුදුම සම්බන්ධකමක් තිබුණා. හරකට කපෙන ගොම ට්‍රැක්ටර් කියලා කියන්නේ. ඉස්සර තිබුණත් පහු අපේ කාලේ කොයිතම් කරන කාලේ වාහනය මේ කියන්නේ ගොවි පොලකට එහෙම යන්ත්‍රයක් දාන්නේ නැහැ. දාන්නේ හරකෙක් තමයි. ඉතින් දැම්මනම් ඌට යන්ත්‍රය දැම්මනම් තෙල් ගහන්න එපායි. මේකට ඉතින් ඔය තියෙන දේ මොනවාරි කාලා ඌ ගොම දාන එක තමයි කරන්නේ. ඒකත් පොහොරක්. ගොම ට්‍රැක්ටර් එක. ඒ දෙක අතර සම්බන්ධතාවයේදී මානව හරක මරණ කන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතින් ආයේ හරකට බෑනේ ඊට කියලා දෙන්න. කණේ කාරක වෙනවනේ. ඉතින් ඒ නිසා සිංහලයාගේ දෙන්නේ ගිරිමස් කන්නේ. සිවදෙයියෝ කියලා වඳිනවා. එහෙම නැත්නම් නන්දිනම් ගවයයි කියලා පූජනීය ස්ථාන ඉස්සරහමද හරකෙත් තමයි තියලා තියෙන්නේ. ඉතින් එව්ව නැති වෙලා ගියා. ඉතින් එතකොට අපිට මේ දැන් හරි ආසාවෙන් කියනවා මේ ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් න්‍යෂ්ටික බලය හම්බ වෙලා කිසිම හානියක් නැතුව ජීවත් කරන්න පුළුවන් කියලා. මේවා සේරම ඔළුව නරක් වෙච්ච මිනිස්සුගේ කතා. පද්ධතියේ තියෙන ස්වයං ජීවි එහෙම නැත්නම් සාජීවන කතාවක් නෙවෙයි. ඒ වගේම මේක මානවයාට විතරයි ඒක හම්බ වෙන්නේ. අනික කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මානවයා මේකෙන් අනිත් ඔක්කොම රජ වෙලා කටයුතු කරාට හරකෙක් එක්ක ගත කරන ජීවිතේ හරි වෙනස්. ඒ වගේම මේ නගුලේ හීවැල
ඒ නගුල මෙහෙම පැත්තට හැරෙව්වොත් අනිත් පැත්තට කාගෙන යනවා. දකුණු පැත්තට ඇල කෙරුවොත් වම් පැත්තට කාගෙන යනවා. ඒ නිසා නගුලේ යට පැත්තේ තියෙන පොඩි කෝණයක් අංශක 45ක් විතර කෝණයක් නගුල හරියට කෙලින් අරන් ගියොත් බහිනවා බිමට. පැත්තට හැරෙව්වොත් අනිත් පැත්තට කාගෙන යනවා. ඒ හීවැල තමයි බුදුරජාණන් වහන්සේ ඉරියාපතේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඒක මේ හිරි ඊසා තපෝ වුට්ටි පාද පාචනං කියලා ඒ කසක සූත්‍රයේ ලස්සනට විස්තර කරනවා කොහොමද ඒ කස්සක කිර බ්‍රාහ්මණයා එහෙම නැත්නම් ඒ ගොවිතැන් කළ ජීවත් වෙන බ්‍රාහ්මණෙක් ළඟ පිණ්ඩපාති වන්නා බුදුහාම. ඒකට කියනවා ඔබ වහන්සේ මා කුසීතෙක්. අපි බලන්න කොච්චර මහන්සියලා කියාකර හම්බ කරන කනද ඔබ වහන්සේට මොකක්වත් කරන්න තියෙන්නේ නිකන් අතපාල ජීවත් වෙනවා මහ කම්මැලියෙක් නේ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාන්සේ යාට කියනවා මේ මම හිරි ඊසා මේ තපෝ වුට්ටි ආදි වශයෙන් මගේ තපස තමයි වරුසාව බීජ තමයි මම මේ තැම්පත් කරන දේවල් ඊසා මේ ඊසා ඒ කියන්නේ අර නගුලේ හීවැල තමයි මම ගයිඩ් කරන්නේ කෙවිතයි ඉවටික ඔක්කොම මට බයලජ්ජ දෙක වෙනවා ඒ නිසා මාත් හම්බ කරන තමයි කන්නේ කියලා කසක සූත්‍රයේ කසී බාරද්දාජ බ්‍රාහ්මණයාට. ඊට පස්සේ බමුණට තේරෙනවා මම කරන දෙයට වැඩිය හුඟක් ගැඹුරු ආධ්‍යාත්මික සීසෑමක් කළා තමයි සර්වචනාංශේ වළඳන්නේ කියලා. මම සර තේරුමක් තියෙනවා. ඇත්තට බ්‍රාහ්මණියෝ කියන જાතිය සාමාන්‍යයෙන් ගොවිතැන් කරන අය නෙවෙයි. ඒගොල්ල මේ යාග හෝම කරලා කියා කර ජීවත් වෙන නමුත් මේ කසී බාරද්වාජ කියලා කියන්නේ ගොවිතැන් කරලා ජීවත් වෙන කෙනෙක්. ඒතකොට එයාට තේරෙනවා කස්සක වැඩි තියෙන අමාරුව. බුදුජානසත් හිනා වෙනවා මේ පාත්‍රයක් අතේ තියාගෙන නිකන් කවුරු හරි දෙන්නේ දෙයක් කාලා. ඒතකොට බුදුන්ස කියනවා ඔය මේ සද්ධා බීජං තපෝ වුට්ටි ආදිවාසීන් ඒ දේ කරලා බලපංකෝ ඔබට දිගටම දවස පුරාම සද්ධාව තියාන්න පුළුවන්. ඒ වගේම තපස ඒ කීට කේස් තවනදී තියාගෙන ඉන්න පුළුවන්ද? ඊට පස්සේ හිරි ඊසා මනෝ යොත්තං මනසින් මේක බැඳගෙන හිරිය කියන ඊසාව තියාන කෙවිතෙන් මේ හරක් දෙන්න එලවගෙන මේ දේ කරලා බලපන් පොඩ වාඩි වෙලා බලපන් ඔබට පුළුවන් කියලා විනාඩි 10ක්වත් හුස්ම හිත තියාගෙන ඉන්න. ඇවිදලා බලපන්ක පුළුවන් නම් පියවර දෙක තුනක්වත් තියාන්න හරක් දෙන්න එලවන එක ලොකු දෙයක් තමයි. ඒ නිසා හරක් කෙලවන්න බැරි කෙනාට භාවනාවෙන් උමාව ගන්න පුළුවන් හරක් කෙලවීම සම්බන්ධව. භාවනා දන්න කෙනාට හරක් කෙලවීමෙන් දැනගන්න පුළුවන් වැඩක් කරනකොට කිතක ඒ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කසී බාරද්වාජ සූත්‍රයේ. ඉතින් ඒකෙදි බුදුරජාණන් ශ්‍රීමේ ගොවිතනයි තපසයි දැන් භාවනාවයි අතර පුතුම සම්බන්ධතාවයක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපිට ජීවිකා වෘත්තියක් අවශ්‍යයි. අවශ්‍ය නම් පොළොවට ගැටිච්ච පොළොවත් එක්ක ජීවත් වෙන ජීවිතයක්. ඒකත් එක්ක බලනකොට කර්මය වෙන්නේ කර්මයක් උත් වෙනවා තමයි. කර්මාන්තයට බලය දෙන්නේ ගවයා. ඒ වගේම හීවැලෙන් තමයි නගුල නඩතු කිරීම කරන්නේ. ඔය 2 wheel ට්‍රැක්ටර් එක පදින කරන දන්නවා. මේ පැත්තට බ්‍රේක් ගැහුවොත් එහෙම මේ පැත්තට ට්‍රැක්ටර් එක හැරෙනවා. මේ පැත්තට බ්‍රේක් එක ගැහුවොත් හැරෙනවා. රෝද දෙකට වෙන වෙනම බ්‍රේක් තියෙනවා. ඒ වගේ තමයි නගුල වමට පාත් කෙරුවොත් දකුණට කාගෙන යනවා. දකුණට පාත් කෙරුවොත් වමට කාගෙන යනවා. ඉතින් ගොවිය හරියට නගුල හරවාගෙන ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන මේ ඉරියාපතේ විදියට. හදියට කෙලින්ද යන්නේ පැත්තට යන්නේ කියලා. ඉතින් අපි දන්නවා වාහනයක ඇලයින්මන්ට් සවුත් වෙලා පැත්තට අදින්න ගත්තොත් පුදුමාකාර විදිහට වාහනේ සවුත් වෙනවා. ඇලයින්මන්ට් හරියට තියෙන්න ඕනේ. එතකොට තමයි ස්ටීරින් වීල් එක හරියට වැඩ කරන්නේ. ඉතින් මේ නගුලේ ස්ටීරින් වීල් එකක් කියලා එකක් නැහැ. හැඩ නගුලෙත් නැහැ, සාමාන්‍ය ගොවි නගුලෙත් නැහැ. ඒ තියෙන්නේ අර හීවැල හරවලා ගන්න එකෙන් තමයි මේ ඊසාව හරවලා ගැනීම තමයි හීවැල හදාගන්නේ. ටික හාන්න ගියාම අමුතුම කලාවක් හරක් දෙන්න එලවන්නත් ඕනේ. Tamande යන්න දැනකුත් නැහැ. පාර බැද්ද තමයි හරියට මේක තියෙන්නේ. එහා පැත්ත නමන්න බෑ. නැමුව Tamange කකුල් දෙකට හැරෙන්නේ. ඉතින් ඒක හරියට අරගෙන නගුලක් අරගෙන යනවා කිව්වහම ඒක පුදුම දෙයක්. අපිට හිතෙනවා හරකුන්ට වැඩි අපිට අමාරුයි කියලා හාන්න. ඒක හරියට කරගෙන යන්න දැන් බෑ. දැන් කරන්න බෑ. ඒක ඔක්කොම ඇලයින්මන්ට් සාලා ට්‍රැක්ටර් එක හදලා දැන් ට්‍රැක්ටර් එක දුවන්නේ GPS එකට. මේ ගියේ පාරේ ආවය එන්නේ නැහැ. එහා පැත්තෙන් එන්නේ. ඉතින් ඒකට එක මිනිස්සෙ අක්කර 400 500 වැඩ කරනවා. අර මිනිස්සයාට බීපෑ ලක් කරගන්න අමාරුයි. හැබැයි ඒක පුදුම සංරක්ෂණ විදියකින් යන්නේ වතුර ටිකයි, පිදුරු ටිකයි, බිත්තර වියයි, දහයිය ටිකයි, සේරම
වැඩ අරගෙන තමයි කරන්නේ. ආස්තියක් නැහැ. ඉතින් එතකොට මේ ගවයයි, කිතයි, මිනිස්සයයි, පවුලයයි පුදුම සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක ඉන්දියාවේ කුරියන් කියන මිනිස්සයා ක්ෂීර විප්ලවය කියලා, වයිට් රෙවලූෂන් කියලා එකක් කරා. ඒක ලොකු වෙනසක් ඇති කරා. ඊට ඉස්සෙල්ලා තිබුණේ අපිට කෘෂිකර්මී කියන්නේ ග්‍රීන් රෙවලූෂන් කියලා. ග්‍රීන් රෙවලූෂන් කියලා කියන්නේ හයිබ්‍රිඩ් කරපු වැරයිටිස් දාලා සාමාන්‍ය පොහොර ටිකක් වැඩි කරපුවාම අසන දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. සාමාන්‍ය මොනම අලුත් වැරයිටිකක්වත් දෙපාර්ට්මන්ට් එක හඳුල්ලා දෙන්නේ නැහැ අසන 140කට වැඩි වෙන්නේ නැත්තම්. නැත්තම් ගොවියෙක් ඒත්තු ගන්න නැහැ මේ වැඩේට. 140 වැඩි අසන්නක් තියෙනවා අපි එක්ස්ටෙන්ෂන් යන්න. ඒ කියන්නේ ප්‍රචාරණය කරන්න. ඉතින් ඒව තමයි ග්‍රීන් රෙවලූෂන්. එතකොට ඉන්දියාවේ දැක්කා ග්‍රීන් රෙවලූෂන් කරලත් ඉන්දියාව මට්ටමකට ආවා. පස්සේ වයිට් රෙවලූෂන් කියලා කිරි විප්ලවය. දැන් කියලා බලන්න ඉන්දියාවේ ගියාම හැමදාම හැම ගෙදරකම ඉස්සරහ අර මූරා වර්ගයේ හරක් දෙන්නෙක් තියාගෙන ඉන්නවා. දවස් 30ෙම පාරතුගාල ගන්න කොලත් අරකට දෙකට තුනට කැපුවා. හරකගෙම ගන්න මෝරු ටික අරගෙන උදේ ඉඳලා හැන්දැනක අර දෙන්නට කවනවා. උන් තමයි ගේ ඉස්සරහ ඉන්නේ. ගෙදර මිනිස්සු අර මෙසර කවනවා. පුදුමාකාර නැක්මක. දැන් ඒ හරක් ඒ මූරා ගවය දැන් ලංකාවට ගෙනල්ලා ඉනවා. ඒත් උන්ට කුඹුරු හරන්න බෑ. එලහරකට වැඩිය අවුවේ වැස්සට ඔරොත්තු දෙනවා. ලංකාවට වැඩිය කොළපාටයිනේ. කිරි වලට ගන්නවා දැන්. ඉතින් එතෙන්දී ගවයත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතුණාට පස්සේ මොකද්දෝ දෙදරුන් කැමක් වෙලා තියෙනවා. දැන් ඉතින් හරකගේ තැනට අපි ඇවිල්ලා ඉනවා. ඊට පස්සේ ප්‍රඥා පජ්ජෝතයක් ඇත්තේ නැහැ. දිනින් ගියාම జాగරියානු යෝගයක් වෙනුවට සතියක් ඇත්තේ නැහැ. ඒ ගවයට කරපු හානිය. එක මරලා ඒකගේ හැමත තට්ටු කරනකොට එන බෙරේ සද්දෙට පුදුම බයක් තියනවා දෙයියෝ. ඉර දෙයියන්නේ ගවයා. ඒක මරලා ඒකගේ බෙරේට තට්ටු කරනකොට ඉර දෙයියෝ හැමතැනම හොරළු මගේ හරකා මරණ කෑවේ කවුද? ඒ පේන බෙරේට තට්ටු කරන එක දකින්නට දන්නවා කාපු එක තමයි ඔය බෙරේ මේකට ගහන්නේ කියලා. හොඳ නාඩගමක් තියෙනවා ලංකාවෙත්. ඉතින් ඒ ගතිය තමයි අපෙන් ගිලිහුනේ. දැන් මේ බුදුරජාණන්සේ රජපෞලේ. ගොවි පෞලක නෙමෙයි. බ්‍රාහ්මණ පෞලකක් නෙමෙයි. නමුත් මේ ගොවියගේ පැවැත්මත් එක්ක තමයි පෞල් ජීවිතය ගත කරන්නේ. ඒකට කස්සක කසි බහරද්වාජ සූත්‍රය කියවන්නේ ලස්සන ගාථා දෙකක් තියෙනවා. ඒ ගාථා දෙකෙන් කියන හම්බ කරන කණ හැටි. ඉතින් මයිත් එක පාස් අවුට් වෙච්ච ඔක්කොමලා හම්බ කරන කණ. මට බයිනෝ. මම මේ වට අතක් තියානේ උඩට ලයින් කරන මේ කීවලා ඉඳලා ලිප් සර්විස් එකේ විතරයි හම්බෙන්නේ කරන්න. ඉතින් මම එතකොට ඉතින් හිටියේ නම් කසි වාරද්දායි සත්‍යයෙන් බණක් කියන්නම් කියලා. උඹලා හම්බ කරනට වැඩිය අමාරු හම්බ කරලක් මෙතන කරන්න තියෙන්නේ. මේක උදේ ඉඳලා හැන්දෑ වෙනකන් ඔය ප්‍රඥා පජ්ජෝතයත් ඇතුව සතියෙන් යුක්තව හරියට ඊශාව තියාගෙන හරක් දෙන්න තියාගෙන යනවයි කියන එක ඔය ට්‍රැක්ටරයක් හෙලවනා වගේ එකක් එහෙම නෙවෙයි. ටැක්ටරේක බාහිර වස්තුවක් මේක අභ්‍යන්තර වස්තුවක් ඒක හරි වටිනවා. හැබැයි මේ ටික නම් මේ කියපු ගාතපද හතරම පැවිදි භික්ෂුවකටම වෙන්න ඕනේ. බණ භාවනා කරන ගිහියෙකුට වෙන්න ඕනේ. පවුලක් නඩත්තු කරන කෙනෙකුට වුණත් යම් ප්‍රමාණයක ගොවි ආර්ථිකයක් නඩත්තු කරන්න විදියටයි මම දන්නේ. ප්‍රශ්න අහන්නේ නන්දේ රතුවචාන්සේ දෙන උත්තර නම් පඤ්ඤා ලෝකස්මින් පජ්ජෝතෝ සති ලෝකස්මින් ජාගරෝ ගාවෝ කම්මේ සජීවාන සීතස්ස ඉරියාපතෝ. හරක තමයි ජීවය පන. එහෙම නැත්නම් යන්ත්‍රේ. එහෙම නැත්නම් බලය. සීත කියන්නේ හීවැලෙන් තමයි හරියට අපි යන ඉරියාපතේ එහෙට මෙහෙට යනවද කෙලින් යනවද කියලා බලන්නේ. හරියට සතිය පවත්වන්න පුළුවන්ද? පියවර කීයක් සතිය පවත්වනකොට වැටෙනවද? කීයක් ඉන්න පුළුවන්ද කියන එක එල්ලෙවන්ත තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ යන්න ඕනේ. මේ පැත්තට හැරුණොත් එහෙට හැරෙනවා. මේ පැත්තට හැරුණොත් මෙහෙට හැරෙනවා. හරියට ඉරියව තියාගත්තොත් හීවැලෙන් තීන්දුව කරනවා පොච්චර පොළව කෑවෙනවද කියලා. ඒ සාමාන්‍ය මැක්සිමම් අඟල් 8යි පොළව හරන්න ඕනේ. සාමාන්‍ය පොඩි බෝගයකට අඟල් 4ක් ඇති. අපි පළවෙනි හීයේදී බින්නගමේදී අඟල් 8ක් විතර කැඩුවට තමයි 6ක් ඇති. ඊට පස්සේ දෙවෙනි එකේදී අඟල් 4ක් විතර කඩන්නේ. තුන්වෙනි එකේදී අඟල් භාගයක් විතර කඩන්නේ. මොකද ඒකේ තියෙනකොට කලල් මඩ වෙලා ඊට පස්සේ තියෙන සාහනෙ පොරුල ඇල්ලෙන් උනත් ගිනියන්න පුළුවන්. ඉතින් ඒ කටයුතු ඔක්කොම කරන්නේ අර මේ නගුලෙන් තමයි. දැන් නෑ. දැන් නගුල තියෙන්නේ කෞතුකාගාරේ විතරයි. කට්ටිය වෙන්නලා තියෙන පන්සල් ඉස්කෝල වල කට්ටිය ඇවිල්ලා පෙන්නන නගුල කියන්නේ මේකයි, වියගා කියන්නේ මේකයි, කෙවිත කියන්නේ මේකයි. මොකද ඒ තරම් එව්වා ගිහිල්ලා, අයින් වෙලා ගිහිල්ලා. නමුත් එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ අමුතුම මානවයත් එක්ක මේ
පරිණාමය වෙච්ච වස්තුවක් මේක. ඉතින් ඒක නිසා කටුකේ හරි තියෙන එක ලොකු දෙයක්. හැබැයි ඉතින් අපිට අර පැවිදුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉව කරන්න දෙන්නේ නැහැ. කොයිතැන්වත් කරන්න දෙන්නේ නැහැ. කොලයක්වත් කඩන්න එපයි කියලා තියෙනවා. බේරිලා හිටපන්. හැබැයි සියල්ලම දැනගෙන තියෙන්න ඕනේ. ඒ මොකද හේතුව නැත්තම් ඉරියව පවත්වන්න බෑ. සතිය පවත්වන්න බෑ. භාවනා කරන්න බෑ. අර නගුල කෙලින් තියාගෙන යන්න බැරුව වගේ. නගුල පැත්ත දැම්මොත් හරනෝ. කෙලින්ට නගුල තියාගෙන ඉන්න ඕනේ. ආන්නේ වගේ ඉරියාපත පැවැත්ම බැලුවොත් මේක පැවිදි ජීවිතයට ගන්න පුළුවන්. කිංසු අලසං අනලසංච මාතා පුත්තංග පෝසති. කම්මැලියටයි කම්මැලි නැති කෙනාටයි දෙගොල්ලටම මවෙක් දරුවෙක් වගේ තමන් පෝෂණය කරන දේ මොකද්ද කියලා කියනවා. දැන් සාමාන්‍ය ලෝකේ හම්බ කරන්න පුළුවන් වෙන්නේ කම්මැලි නැති මිනිස්සුයන්නේ. අනික් මිනිස්සයා කම්මැලි නැති මිනිස්සුන්ගෙන් හරියට ණයට කාලා ජීවත් වෙනවනේ. ඒගොල්ලෝ නිකන් සාමාන්‍යයෙන් මේ සමාජවාදී ක්‍රමයට මන් දන්නේ මොකද්ද ඔකට උත්තරේ කියලා මේ ආර්ථික ක්‍රමෙන් නෑ ඒගොල්ලෝ ධනවත් වෙන්නේ. ඒගොල්ලෝ අලසයෝ. ඒගොල්ලෝ අර ධනවත් අයගේ සේවයට තමයි යට වෙන්නේ. මේ දෙගොල්ලටම සමානව සලකන දේ දෙගොල්ලටම සමානව පෝෂණ ලැබෙන දේ මොකද්ද කියලා අහනකොට බුදුන්ස් කියනවා වැස්ස තමයි. වැස්ස ආවොත් කම්මැලියත් දක්ෂයාටත් දෙන්නටම මවක් වගේ මවක් දරුවෙක් පෝෂණය කරනවාගේ පෝෂණය කරනවා. ඒ නිසා කියනවා දේවෝ වසතු කාලේ. නිසි කාලේට වැසි වසිනවා නම් හැබැයි ති වෙලා තියෙන්නේ අර නගර නිර්මාණ ශිල්පය අනුව එක අක්කර භාගයක් විතර ඇතුළත කොමියුන් එකක් හදලා තට්ටු ගෙවල් හදාගත්තට වැස්සෙන් එහෙම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නමුත් කැලේක ජීවත් වෙන ගමක ජීවත් වෙන මනුස්සයට වැස්සෙන් සියලුම ආඩ්‍ය සම්පත් ලැබෙනවා. ඒ නිසා තපෝ වුට්ටි තපස මේ වැස්ස වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. තපස කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. දෙවේලෙ ඉන්ද්‍රිය සංවරය කරනවා නම් හැම වෙලාවෙම යගේ තපස වැඩෙනවා. ඒක හරියට වෙලාවට කලට වැසි වසිනවා වගේ. ඉතින් අපි පින් කරලා දේවෝ වසති කාලේන කියලා කියනවා. ඉතින් අභාග්‍ය සම්පන්න කාලේනකොට වැස්ස නැති වෙනවා. නැත්නම් වැස්ස වැඩි වෙනවා. ඒ දෙකම මේ වෙනකොට කාලගුණ විපිරියාස වශයෙන් දක්වලා පේන්න තියෙනවා ව්‍යසන සහගත වර්ෂා වැඩිවීම සහ අඩුවීම සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ දැනට කියන්නේ මේක මේ පරිසරය පිළිබඳ හැඟීමකින් තොරව මේ කරන වැඩ නිසා මානවයට වළක්ව ගන්න බැරි තත්යක් කියලා. සමහරු දන්නවා මේවා ඉතින් ඒ තරම්ම ලොකු දේවල් නෙවෙයි. ඒ කාලයේ විසින් සමාජලාට ඒ වගේ වර්ෂා අධික කාල අඩු කාල සිද්ධ වෙනවා. නමුත් ඒ වර්ෂා කාලේ ආවොත් ගෝවි රජුගේ සිතනසා ආවා වැහි කාලේ කියලා අපිට සින්දුවක් තියෙනවා පුංචි කාලේ. මේ හරි සන්තුතුයි වැස්සක් එනවා. ඉතින් ඒක කම්මැලියටත් ශක්තිමත් කෙනාටත් දෙගොල්ලටම මවක් වගේ පෝෂණයක් ලැබෙනවා. ඒ නිසා අපි පින් කරන හැම කෙනාම දේවෝ වසතු කාලේන කියලා ප්‍රාර්ථනා කරනවා. කිංසු භූතූප ජීවಂತಿ යේ පාන පටවින්සිතාති. මේ මිනිස්සු උපජීවනය කරන මිනිස්සු එමෙන්නත අනුපාලනය කරමින් කණ්ඩ බොණ්ඩ දෙන දේ මොකද්ද? ඒක මේ හැම පටවි පෘථිවිය මත ජීවත් වෙන හැම කෙනාටම අවශ්‍ය කරන මේ ඒ පණ දෙන දේ වුට්ටි කියලා තමයි බුදුරජාණන් කියන්නේ, වැස කියලා තමයි කියන්නේ. ඉතින් ඒකේ අපි භික්ෂුන් වහන්සේලා නැත්තම් භාවනා කරන අය කියත හැකි එක්කෙනෙක් තපස් රකින්නා නම් මුළු ලෝකෙම සැනසෙනවා. මවක් තලකන්නා වාගේ තමන් තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා නම් අනික් කට්ටිය ඉන්ද්‍රිය සංවර කරන්නේ නැහැ කියලා හිත නරක කරගන්න යන්න එපා. ලෝකෙම සැනසෙනවා. ඉතින් අපි සතිපාසල වගේ නැත්නම් සතිය ගැන කතා කරනකොට කියනවා තමයි එක චිත්තක්ෂණයක් සතිමත් වෙන්නකො. ලෝකෙ කොච්චර පරිසර දූෂණය වුණත් එහෙම නැත්නම් රත්තුනත් පෘථිවිය බාහිර පරිසර දූෂණය වුණත් තමන්ගේ සතිය වඩා ගන්න ඒකෙන් බාධා වෙයි කියලා තාම පරිශීනක් කරලා නැහැ. ඒ වගේම හතිය වඩන කෙනා නිසා මේ දූෂණය වෙන පරිසරය නිවැරදි වෙනවා කියනට තාම සතිය පරීක්ෂණ කරලා නැහැ. මේ දවස්වල අපි ඒ පැත්ත ගැන කල්පනා කර ඉන්නවා. මේ කෙනෙක් වැඩිපුර භාවනා කරනකොට නැත්නම් මේ වගේ භාවනා කරන්නන් ඉන්න පරිසරයක ගස්කොළන් වලට ඒක තේරෙනවද කියලා. එහෙම නැත්නම් සතා සර්පයාට තේරෙනවද කියලා. එහෙම නැත්නම් පරිසරය කියන මහා පද්ධතියට තේරෙනවද කියලා. තේරෙන බව හිතෙනවා. මේ පරිශීලන කරන්න බෑ.
ඒකේ කියලා තියෙනවා පරිසරයෙන් ආහාර වලින් අපි ගත කරන ජීවිතයෙන් එන බලපෑම අපේ ඇටපද්ධතිය කොහොමද කියවන්නේ කියලා. අපේ අස්ථිපංජරියක් තියෙනවනේ. අස්ථිපංජරියේ ඔය ඉච්ඡානුක පේශීන් එක ක්‍රියාත්මක කරලා චේතනා ක්‍රියාත්මක කිරීමේදී ලීවර් සිස්ටම් එකට වැඩ කරන්නේ. එතකොට හුඟක් කාල තරබාරු වෙච්ච එකනාගේ අස්ථිපංජරිය කොහොමද තේරුම් ගන්නේ මේ මනුෂයාගේ මේ හැසිරීම රටාව නිසා ඇටවලට මොකද වෙන්නේ? එහෙම නැත්නම් වෙන මොන හරි එක පැත්තක් විතරක් වැඩ කරන ව්‍යායාම කරන කෙනෙකුගේ අස්ථිපංජරිය කොහොමද තේරුම් අරගන්නේ? මෙයා ගත කරන පරිසරය හැටියට එයාගේ ඇට ඉතින් අවුරුදු ගානක් එක දිගට වැඩ කරනවා. මේ පුද්ගලයාට තේරුම් ගස්සලා දෙන්න ඕනේ ඇට අස්ථිපංජරියට දැන් ඔයා ගත කරන ජීවිතේ සමබර නැහැ කියලා. නමුත් ඒක කොහොමද කරනවලු? ඉතින් ඒකට මට හිතුණා අස්ථිපංජරිය හා සම්බන්ධ පේශිතික තමයි චේතනා කියලා කියන්නේ. අපිට හිතාමතා කරන්න පුළුවන් වෙන්නේ අස්ථිපංජරිය හා සම්බන්ධ ක්‍රියාවලි තමයි. ඒව නෙවෙයි හෘදේ වස්තු ගස්සන්නේ අස්ථිපංජරිය හා සම්බන්ධ පේශි නෙවෙයි. ඒ වගේම කෙල ගලන්නේ ඇස් මේ පිල්ලම් වැවෙන්නේ කෙස් ගස් වැවෙන්නේ ඒව අස්ථිපංජරිය හා සම්බන්ධ ඒව අනිච්ඡානුක පේශි නෙවෙයි. අපි උපත්තියේදී හම්බෙච්ච පැකේජ් එක. මේ අස්ථිපංජරිය හා සම්බන්ධ පේශි අර අනිකුත් පේශින්ගේ ක්‍රියාවලිය වලට බලපෑමක් කරන අතර ඒකෙන් පණිවිඩයක් ගන්න. ඉතින් භාවනා කරන එකට කොච්චර කාලයක් යයිද මේ එක තැනක සමබරව වාඩි වෙලා ඉන්න එකෙන් ශරීරයේ ඇටවලට අනිකුත් අනිච්ඡානුක පේශීන්ට මේකෙන් ඇති වෙන යහ බලපෑම එහෙම නැත්නම් කියනවා නම් අත්ත කුසලය අත්ත සිද්ධිය බුදු කෙනෙකුට අර කාටවත් තේරෙන්නේ නැහැ. තම මේක තැනකට වෙලා වාඩි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් සමබරව ඇවිදින එකේ පොළොව මට්ටම් කරලා සමබරව ඇවිදිනවා. එහෙම නැත්නම් අපි පිඟාන කෝප්පයක් හොදනොට මුළු ඇඟෙම්ම මුළු හිතෙම්ම දෝතිම්ම කරනවා. ඉතින් ඒකේ තියෙන හිතසුව ගතිය අත්ත කුසලය එහෙම නැත්නම් කියනවා නම් හිතානුකම්පාව තේරෙන්නේ නැහැ. අපිට ඕනේ ඒක කරන ගමන් අරකත් බලලා දරුවා ගන්නවා නම් ඒකත් බලලා මේ වැඩ කොටක දාගෙන අර ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරවගේ පිච්චල මැරලා යනවා. ඒ වුණට කරන දේ හරියට දැනගෙන කෙරුවොත් එක්කෙනෙක් තපස් රකින්නවා නම් එහෙම නැත්නම් එක්කෙනෙක් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා රකින්නවා නම් ඒ මුළු ගෙදරම අනික් අය භාවනා නොකරුවට ප්‍රශ්නයක් නැහැ. මුළු ඔෆිස් එකකම එක්කෙනෙක් සතුටුමත් වෙනවා නම් අනික් කට්ටිය කෙනෙක් කරුවට ප්‍රශ්නයක් නැහැ. වාහනේ ශොකප්සෝබර එක හදිනා වාහනේ මේ කම්පන පද්ධතිය ධර්ණයක හරිනම් ඒක තමයි සුඛෝභෝගී වාහනේ කියන්නේ. පාර ටික සවුතුන ප්‍රශ්නයක් නැහැ. ගොවිලාට කියන ඒ වාහන දාන්න එපයි කියලා කැඩිච්ච පාරවල වල. මේ සුඛෝභෝගී ඒ වාහනේ සුඛෝභෝගී තියෙන ෂොක් ඇබ්සෝබර් එක තමයි. ඒ වුට්ටි කියලා කියන්නේ වැස්සට තපෝ වුට්ටි තපස තමයි වැස්ස. ඉතින් මේක අපි හිතනවා බයට නෝන්ජල්කමට කරන දෙයක් කියලා. නෑ, Tamanta අත්ත කුසලිය දකින්න කෙනා භාවනා නොකරන අයටත් මේ කම්මැලියටයි කම්මැලි නැති කර දෙන්නටම මවක්සේ උදව් කරන්නේ තපස. තපස කියන්නේ කම්මැලි එක්ක නැගේ තපස හෝ කම්මැලි නැති එක්ක නැත්නම් තොගේ තපස. તો කී කියන එකගේ අහන එකගේ විතරයි. අයින් එහාට කවුරුත් අරිය තපස් හකින්න ඕන කියලා කතාවක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ওই સારාසංඛ්‍ය කල්පලක්ෂයක් අපිව පාදක කරගෙන අපිව සාක්කිර ධාන තපස් කරකා. එලා අපිටම තමයි බණ කිව්වේ. ඊට පස්සේ අපි හිතනවා බුදුහාමරගේ ආශිර්වාද බුදුහාමරගේ අනුසස් ලැබෙයි කියලා. නෑ, බුදුහාම කියන මමත් කෙරුවේ ওই ක්‍රමයට. බුදුහාමරකට අනුසස් තමයි තපස් රකපන්. ගත්ත දේ දිගට කරපන්. ඒක සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් තියෙනවා. ඒ නිසා අපිට කාලගුණේ බලපෑමත් අපි කියන්නේ වැස්සට අනුව තමයි. ඒ නිසා ඇතුළට අපිට යන්නේ වැස්සට අපි කියන්නේ තපස කියලා. ඉතින් ඒ තපස නෝන්ජල්කමක් වශයෙන් තපස මේ අනුන්ට පෙන්නඳ නැත්නම් අනුන් කරන්නේ නැත්නම් හිත නරක කරගන්න නැත්නම් අනුන්ගෙන් මම තපස් රකින්න නිසා මට මෙහෙම මෙහෙම සලකන්න ඕන කියනද නැත්නම් තපස් රකින්න මම මේ මේ යුතුයකම් ඉෂ්ට ඕන කියලා ඉෂ්ට කරන්න ඕන කියන පද්ධතිය එකක්වත් අදාළ නැහැ. වෙනම ව්‍යාකරණයක් එතන වැඩ කරන්නේ. තමන් හරියට තමන්ගේ ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා වඩනවා 100%ක් ඕනේ නැහැ. අදට වැඩිය හෙටින් දැන් ඔය පල්ලෙහා මේ දවස්වල කරන ධර්මදේශනාවෙදිත් පුත්‍රයන්වන්සේ මේ කෙත්ත සූත්‍රය සඳහන් කරලා තිනවා ගොවියෙක්
කුමරක් සීසාල වැඩ කරන හැටි භික්ෂුවක් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා আদি සීල আদি චිත්ත আদি ප්‍රඥාවට හරවන හැටි. ඉතින් ඒක කරන්න කිසි බාධාවක් නැහැ නේ. කවුරු දුස්සීල වුණත් කවුරු අලස වුණත් කවුරු අනලස වුණත් තමයි ප්‍රශ්නයක් නැහැ. තමන්න තියෙන තමන් කරගෙන යන දේ හරියට වියගහ මේ නගුල කෙලින් තියාගෙන ගියාම හරියට හීය ඉරියාපතේ හරියන වගේ කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. ආගමීට පුසිල දෙනාටම තෙරුවන් සරණයි. හඳයි අපිට සුළු වේලාවක් තියෙන නිසා ධර්ම දේශනාව සම්බන්ධව එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව කාට හරි සම්බන්ධ වෙන්න කැමති නම් සාකච්ඡාවක නාමයෙන් අපි ආරාධනා කරනවා. පැකපමණ කාලයක් අපිට තියෙනවා. හොඳයි දුර්ලභමත් තියෙනවා Wi-Fi වල. ඒ නිසා මෙහෙත් හැබැයි මෙහෙ පැත්තේ දුර්වලයි. කොයි එකේ දන්නේ ප්‍රශ්න තියෙන්නේ කොහම හරි මෙහෙ ප්‍රශ්නක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. ඔව්. අවසන්සර් දැන් අර මේ සමතේදී නිමිත්තක් අරගෙන දිගටම මේ භාවනා කරපුවම නීව සංඥා ඥා සංඥා යන අරූප අධ්‍යයනයේ මට්ටමට යන්න පුළුවන්. ඒ වගේම ද විපස්සනාවේදී අනිමිත්ත සමාධියේ අපි දිගටම මේ සතිය සමාධිය වඩපුවම අර රූප සංඥා මතුවෙන ස්ථාන අවස්ථාවක් වෙනවානේ. ඒ දෙක අතර සමානකම හරි ඒ දෙක එක මට්ටමක්ද නැත්නම් ඒක තනිකර වෙනස් මට්ටම් දෙකක්ද නැත්නම් මොන හරි සම්බන්ධතාවයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. ඔය අපි විශ්වවිද්‍යාල කියලා උපාධියක් අරගෙන දබන දැනුමයි ඒ දැනුම විශ්වවිද්‍යාලේ යන්නේ නැතුව අපි වැඩ කරනකොට අතන උපාධියක් කියලා එකක් තියෙනවානේ. නැත් මේ මිනිස්සුත් උපාධිය නැතුවනේ වැඩේ කරනවානේ. ඉතින් ඒකෙදී අර උපාධිය ආදී ආයතන ගතත් ඒක කරන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එන්න ඕනේ. නැත් වැඩේට නම් අපිට එහෙම කවුරුත් උපාධියක් ඕනේ නැහැ. ඉතින් ඒකෙදී අර හුඟ දෙනෙක් කැමති උපාධි කිහි අරගෙන ආයතන වශයෙන් සම්බන්ධ වෙලා එතකොට වග බහරයක් තියෙනවානේ. නමුත් ඒක හැමදාම ඇත්ත නෙමෙයි. ඒ නිසා ඒ ඔක්කොම සමාජයේ විසින් අපේ ඔළුවට දාලා තියෙන පිළිකා වගේ. අපි මේ සමාජයේ පවතින බැඳීමට සමාජයේ දීලා තියෙන ලනුව කාල වැඩේ නෙවෙයි ඕන කරන්න අපිට. කෝට් එක. ඒ නිසා සතියේ සමාධියේ සත්‍ය ප්‍රඥා දෙකේ තියලා තියෙන සතිය ওই දෙකටම සමානව සලකන්නේ. අපි දෙන්න හදනවා නෑ සමාජයට ගියොත් ධ්‍යාන ලැබෙනවනේ. ඒක පෙට්ටියක දාගෙන සුරුට්ටු පෙට්ටිය වගේ අරගෙන යන්න පුළුවන් කියලා හිතනවා. එහෙම ගන්නෑ. ওই භාවනා කරන ඔක්කොගම ළඟ තියෙන ඕක. ඒ ලබාගත්ත කට්ටිය ඒකට බූදල් ලියාගෙන පොල්මක් ආරකම් උරුමක් ආරගෙන කතා කරන මට නම් දෙකොණෙන් hina යනවා. ওই කියන එක්කෙනෙක් ගාව ඇත්තෙත් නැහැ. වැඩට බැස්සට පස්සේ තේරෙනවා මේ හේ පෙට්ටිය දිගැල්ල ඒගොල්ලෝ වැඩ පටන් ගන්නකොට මේ මාසය ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඉතින් මේ දෙක තාමත් හැබැයි ජීවත් වෙනවා. ඒ මේ සමත ක්‍රමේ විපස්සනා ක්‍රමේ මේ දෙක හොයන්න ගිය හැම කෙනාම අමාරු වෙලා තියෙන බව විතරක් මට කියතයි. ඉහළට යන්නට යන්න කියලා බලන මේ වෙනසක් නැහැ කියලා. ඒක හරි විදුහුරුයි. පටන් ගන්නකොට වෙනසක් තියෙනවා. අපි නල්ල තන්නේ පැත්තෙන් දෙන්නේ, කුරුවිට පැත්තෙන් දෙන්නේ කියලා. උඩට ගියාම මළුවට යනකොට කොහෙත් එකයි. ඉතින් යන්න ඕනේ උඩ මළුවට නම් කොයි පැත්තකින් හරි ඵලයන් කො සමත බලන්නත් එපා, විවසන බලන්නත් එපා. සතිය තියෙනවනේ. ඉතින් මේ දෙයට තේරුම් අරගත්ත විප්ලවීය වෙනසක් ඇති කරුවේ අචංචාතම් විතහමතු විතරයි. අචංචාහමතු ওই දෙකන පෙන්වෙ නැහැ. අපේ ඥාන රාමසංජය සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා පොතක් ලිව්වා. කිසිම කෙනෙක් ලෝකෙ පිළිගන්නේ නැහැ මේ දෙකම එක හාමුදුරු කෙනෙක් උගන්වනවා. මේ දෙකම එක තැනක වඩනවා කියලා ඒගොල්ලෝ කියන්නේ සමත කරන කට්ටිය විපස්සනා කරන කට්ටියත් එක්ක යුක්‍රේන් යුද්ධෙදී වගේ රුසියාවයි යුක්‍රේනියා වගේ රණ්ඩු කරන්න ඕනේ කියලා. බෝරු. මේ දෙකටම සත්‍ය විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ සත්‍ය දන්නේ නැතිකම ගැනයි තියෙන්නේ ප්‍රශ්නේ. මට හරි සෝකයි. හරිම සෝකයි. අතී කියන එක දන්නේ නැති වෙච්චාම වගේ ප්‍රශ්න එනවා. ඉතින් මයි ළඟට ආවොත් නම් මම දන්නවා ඉතින් වෙන කෙනෙක් ළඟට ගියොත් වෙන උත්තරයක් දෙයි. ඒම උත්තර දෙන තුන් හතර දෙනෙක්ගේ ඒ කියලා දෙන ක්‍රමත් මට හරියට හම්බෙලා තියෙනවා. මම වැඩි උනන්දු නැහැ ඒවට. මම දන්න වෙනසක් නැහැ කියන කෙනත් එක්ක ගමනක් යන්න පුළුවන්. සමථ විපස්සනා කිසි වෙනසක් නැහැ විශේෂයෙන්ම සතිය පැත්තෙන් බැලුවොත්. ඒ සතිය දන්නේ නැති එක්කනට ඕක එච්චරම පිලිගන්න හිත දෙන්නේ. ඇයි අප්පා එහෙමනම් මෙච්චර මෙහෙම මේ විපස්සනා කියන්නේ බුදුහාමුදුරුවෝ විතරක් තිබුණ එකක් සමතීට කලින් තිබුණ එකක්. දැන් බුදුහාමුදුරුවෝ දෙකම අගේ කරා මොකටද මේ දෙකක්? ඉතින් කොණ්ඩේ තියෙන මිනිස්සු දෑතර බඳිනවා.
සතිය තියෙනවා නම් කවදාවත් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක සතියට අයන්න කියනකොටම කියලා දෙනවා choiceless awareness. ඔය දෙකටම සමසිත දාලා ඔබ සතිය වඩපන්. දෙකටම ඕනේ වෙනවනේ. ඒසයි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ සතිය පිළිබඳව නිර්වචනය. ඒක තමයි ඒ නිර්වචනේ. නැතිකම වෙන්නේ නැති කියලා මට හිතෙනවා. පොඩ්ඩක්ම සතිය වඩානියන් එතකොට බේරනවා. අවසරයි සර්. මයිකේ කතා කරෝ. ඔය කියන්නේ. අවසරයි සවිනාස. දැන් මං හිතන්නේ ඔය ඉස්සෙල්ලකින් මේ අං අහන්න යන එකටත් පොඩි උත්තරයක් හම්බුණා. ඒ මං අහන්නේ සවිනාස දැන් ඥානාරාම සවිනාන්සේ මහසි සවිනාන්සේ දෙගොල්ලම කියනවා අර අන්තිමට යනකම් අර මෙන්ටල් නෝටින් ප්‍රොසෙස් එක යනවා කියලා. දැන් ඒක ප්‍රැක්ටිකලි දාදි සවිනාස මට තේරිච්ච හැටියට එතන ඇත්තටම අන්තිම හරියට යද්දි එතකොට choiceless awareness එකෙන් තමයි මේ mental ඒ කියන්නේ අර මුලදී අර ආශ්වාස ප්‍රාශ්වාසකයේ අර ආශ්වාස දැක්කම ආශ්වාස කියන්න කියලා පුරුදු කරලා අන්තිමට ඒකට මූණට මූණ ඉද්දි ඒ වචනෙන් නෝට් කරන්න ඕනේ නැහැ සවිනාස. ඒක දිහා බලන් ඉන්න පුළුවන්නේ මට තේරෙන හැටියට ඒ අන්තිම හරියට යද්දිත් mental noting කොට අර ඒක හිතින් වචනේ කියන එක අත්හැරියට පස්සේ ඔහේ ඒක දිහා බලන් ඉඳිල්ලින් ඉබේම mental noting වෙනවා කියලා මට හිතුනේ ඔබ වහන්සේගේ අධ්‍යක්ෂකීම් අනුවෙන් මම එහෙම හිතපෙල පළවෙනි ප්‍රකාශය වැඩි මහජීසයිඩෝ හරි ඥානාරාම සාංශ හරි අන්තිම වෙනකම් mental noting කරන්න ඕනේ කියලා එහෙම න්‍යායක් නැහැ එතන. කොහෙද තියෙන්නේ? එහෙම ගන්නෑ. ඒ නිසා ඒක ලයින් කරලා ප්‍රශ්න ගන්න පුළුවන් අපිට. මෙනේ කිරීම කොතෙක් දුරට තා කරන්න ඕනේද කියලා. සයිනස් මේ උන්වන්සලාගේ ටෙක්ස්ට් වල තියෙන තියරිටිකලි පැත්තෙන් ඒක පෙන්නන්නකෝ. යම් යම් තැන්වලදී තියෙනවා මෙතෙද්දි කරන්න ඕනේ කියලා. එහෙම මෙතෙල්ල මෙතෙන්න මේ යන්නේ සදාකාලික වෙන එකක් තියෙනවා සති විතරයි තියෙන්නේ. පටන් ගත්ත තැන ඉල්ල ඉවර වෙන කම්ම වගේ තියෙන එක තියෙනවා සතිය තමයි සෑහෙන දුරට ඒක ස්ටෑන්ඩ් කරන්නේ. වීර්යයත් පෙරලි පෙරලි යනවා. අනික එකම දෙයක්වත් නැහැ. අනික ඒවල ඒ වෙලාවට ටූල් එක පාවිච්චි කරලා ඒ වැඩේ ඉවර කරලා ගියා. ඒ නිසා එහෙම විතක්කය හෝ මනසිකාරය හෝ මෙනෙහි කිරීම හෝ දිගටෝම කළ යුතුයි කියලා එහෙම ප්‍රකාශ නැහැ. ඒ පොත හරියට කියවලා නැතුව වෙන්න ඇති. එහෙම නැත්නම් ඒක මේ ජවනික ඔක්කොටම අදාළ විදිහට කියවලා නැත්නම් අර වගේ වචන කියනවා. ඒව නිකන් චෝදනා ස්වරූපයෙන් කියන වචන මිසක්කා ඒ ස්වාමීන්චලා ඒව අදහස් කරලත් නැහැ. අන්තිමට ප්‍රකාශයේ කිය විදිහට අවල් අවශ්‍යත් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම එක දිගටම ගෙනියන හවල් උපකරණය දිගටම ඕනයි කියලා දෙයකට පෙන්වන්නේ දැනට පේන තියෙන්නේ සතියත් වීර්යයත් දෙක ගාදුරට අර කරට අත දාගෙන යනවා. පණන් ගන්නට සක්‍රීය වෘත්‍ය අකෘත්‍යයක් කරලා අන්තිමට ඒ කෘත්‍ය හිමීට ඒගොල්ල අයින් වෙනවා. ඒකම තියෙනවා මෙනෙහි කිරීමේ තියෙනවා. අර මේ කලින් උපාසක මහත්ය නැගපු ප්‍රශ්නෙට සම්බන්ධව සයනාංශ දැන් අර ඒ උපාසක මහත්ය කියනට යෙදුන මේ සමතය සහ විපස්සනාව ගැන දැන් අපි දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒ ආයතන වලට බැඳෙන්නේ නැතුව අපි දන්න අපිට උගන්නපු සතියත් එක්ක එහෙම යනකොට දන්නේ නැහැ විපස්සනාවද සමතේද කියලා. ඒක ඇත්තට තෝරගන්න තේරෙන්නේ නැති කමක් මං හිතන්නේ. න්‍යාය හරි මුළු ධර්ම හරි දන්නේ නැති කමෙන් තමයි ඒක තෝරගන්න බැරි වෙන්නේ කියලා තමයි මට හැඟෙන්නේ. එතකොට සයන්හන්සේ ගමනක් තියෙනවා. ගමනේ යවෙනවා. යනකොට සයන්හන්සේ ඉදිරියට යන බවකුත් හොඳටම තේරෙනවා. ඊට පස්සේ යද්දි ඊස්නස් එකක් රිලැක්සේෂන් එකකුත් තියෙනවා. ඊට පස්සේ ඊස්නස් එක රිලැක්සේෂන් එක ඊට පස්සේ ඉදිරියට යෑම ආදිය නිසා ලොකු කන්ෆිඩන්ස් එකකුත් දිනෙන් දින එනවා. ඐ තින්ක් ගමනකුත් තියෙනවා කියලා. එතකොට අර අරක බෙදා ගන්න තේරෙන්නේ නැහැ. ඒක බෙදන්නත් අවශ්‍ය නැහැ කියලා තේරෙනවා. ඒ ඊට පස්සේ මොනවාද කියන්නේ අපගමනේ වෙලා ඩීවියට් වෙලත් නැහැ. මේක තමයි යන විදිහ, මේක තමයි යැවෙන විදිහ කියන එකත් තේරෙනවා. නිකන් මම ඒකට අර ස්වාමීන් වහන්සේ කිව්ව එකට පොඩි මට පැහැදිලි කිරීමක් කරගන්න තමයි සන්නේ මේ ටික යදුවේ. මම වැරදි නම් පොඩ්ඩක් අපිට අනුකම්පා කරන්න. ඒක ගියාත්මෙන් ගෙන අපේක හුඟ දෙනෙක් කරන්නේ දේ හරි. නැත් හැම කෙනෙකුට සැකයි. හරියට මේ ආත්මේ නිවන් දකින්න අවධාත්මේ පිංගරේ සැක නැතිකම තමයි යාගේ පේන තියෙන දේ. එයා තමයි නායකත්වය කියන්නේ. ඌට සැකයක් නැහැ. ඌ කරනවා කාටවත් ප්‍රතිඵල පේන්නේ නැහැ. ඌට නැතුණාට මට තේරෙනවා.
මට දන්නවා ගමනක් තියෙනවායි කියලා. ඒ සැකේ තමයි ඔතන තියෙන අපි අතර සංනිවේදනයේ බාධා කරන නැත්නම් වම් මොලේ දකුණු මොලේ අතර සංනිවේදනය නොවෙන නැත්නම් බත් කරනකොට දිව හැපෙන්නේ සැකේ නිසා. සැකේ නෑ ඒක මේ භාවනා කියන එක නෙවෙයි. ඒක මේ ඉස්සර ඕකට යන මම එච්චර ගණන් ගත්තේ නෑ. අත් භාවනා කරන පේන ඔක්කොටම වහන ප්‍රතිඵල තියෙනවා. එක්කෙනෙක්වත් නැති කට්ටිය නෑ. මොකද කොච්චර කරුවත් ඒක සැක හිතන කට්ටියක් ඉන්නා. ඒගොල්ලෝ ඒක ප්‍රඥාව කියලා හිතනවා. පඥා මුඛේන විචිකිච්ඡා වංචේති. ඉතින් ඒක බේරුම් කරගන්නවා කියන එක නම් ලේසි නෑ. ඒක ඉතින් අර කරදරයකට වැඩිච්ච වෙලාවක අමලියකට ගිය වෙලාවේදී මනුස්සයා මූණ දෙන විදියෙන් කියා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ නිකන් සාමාන්‍ය ඉරියාපත වලින් රවුලෙන් හීනෙන් නිින්දෙන් කියන්න බෑ. අමලියකට වැඩිච්ච වෙලාවේ මනුස්සයෙක්ට ටැකල් කරන හැටියෙන් කියන්න පුළුවන්. අනිත් එකේ එහෙම කෙනෙක්ගේ පිහිට පතනවා අපි හැම වෙලාවෙම මේ මනුස්සයාට කිව්වොත් ඒක හරියයි කියලා ඒ විශ්වසනීයත්වය විතරයි උතන තියෙන්නේ. අපි ළඟ තියෙන්නේ අවි අන්විශ්වාස බල දෙක. ඒක තමයි අපි මේ ඥාණයට අරගෙන තියෙන්නේ. එහෙම කළොත් මෙහෙම වෙයිද මේ අනේ ගාපම් පිටපිට පැනපන් විතරයි. අන්නම් හරි වැරදි නම් වැරදි. වැරදුනත් මන්නේ බාරගන්නේ කාටවත් මොකද්ද ඇති වැඩි. ඒකනේ හරි ඔලොමලයි. ඒක රැඩිකල්. එතකොට පොත් දිගාරනවා කට්ටිය මේක මෙහෙමයි මේක මෙහෙමයි. ඉතින් හරි පොත තියාගන්න සුරුට්ටපත්තු කරන්න චම් කොලයක් ගන්නෙම් පොත තියෙන්න එපා. බැත්ති වැඩක් නැහැ. ඒ වැඩේට බහිනකොට එළඹෙන තාලෙන් පෙළඹෙන තාලෙන් කියන්න පුළුවන් බඩු ෂුවර්. ඒකයි නම් පිටියේ රාහුල ආමර කිව්ව මහත්යෝ මහත්යෝ මහාන වෙන්න රහත් වෙලා ඉන්නවනේ කිව්ව. මහාන වෙලා නම් රහත් වෙන්න බෑ. ඒකට ආපසට යන්නේ. එහෙම කියනවනේ තරහයි කට්ටිය. වනිනවා මට මේ පන්තලේ ආමරට බයිනවා කියලා. පන්තලේ ආමර නෙවෙයි මම කියන්නේ අපේම මේ අරණ්‍ය ආමරට. මහාන වෙලා නම් මහාන රහත් වෙන්න බෑ. ඒ යන මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ගසක කැපුම ගස මුල පෑදුමේ. අර විශ්වාසය තමයි ඒකට උදව් කරන්න ගමන්නේ. විශ්වාසය නැති කෙනාට විශ්වාසය බුදු දහම කියන්නේ මට කල්ප දුකමෙට මං ගැන සද්දාව තියලා බිස්නස් එක පටන් ගනින්. ඉස්සරහට අරි ගියාම බදු ගෙවපන්. ලියලා තියෙනවා බුදුහාමර කෙලින්ම මේ ෆිනෑන්ස් එකක් දාලා බිස්නස් එක පටන් ගනින් හරි ගියාට පස්සේ ගෙවපන්. ඒක මොකුත් දෙනෙකුට නැහැ. ඒ මේ මොන ශේෂ්ත්‍රය ගත්තත් ගිහිව ගත්තත් පැවිදිව ගත්තත් විද්‍යා බැත්තෙන් ගත්තත් කලා විෂය ගත්තත් මිනිස්සුන්ට නැත්තේ විශ්වාසය නැතිකම තමයි. යාට කවුරු හරි රඳාපවතින ඉන්න ඕන. ඊට පස්සේ මේ මනුස්සයාට වැඳගෙන ගුරු දෙවන් වන්ද කියලා කියාගෙන ඉතින් බයිලාවක් යනවා. අර වැඩ කරන මනුස්සයල මල වාතේ උග. දැන් යනකොහම වැලමිටෙන් දෙකක් කියලා ඇටයක් කඩලා යන්න උත්තුත්තුත්ගේ වැඩ බලාගන් ගියා. මෙතන තියෙන තනිකර විශ්වාසය විතරයි. ඒක ඔය සමත විදර්ශනා භාවනා කතාවක් නෑ. මේ ආත්ම විශ්වාසයේ එහෙම නැත්නම් විචිකිච්ඡාව නැතිකම. ඒ මොකද පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති. අද තියෙන මුළු අධ්‍යාපන ක්‍රමයේම ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡාවක් තමයි ඇති කරලා තියෙන්නේ. බයලජ්‍ය දෙක නැති කරලා හැම වෙලාවෙම සැකයක් ඇති කරලා තියෙනවා. මේ හදාගත්ත කොරෝනා එක විද්‍යාවෙන් හදාගත්ත එකක්ද? එතන මේ පරිසර දූෂණය මිනිස්සු හදපු එකක්ද? එමුනේ මිනිස්සුන්ට මේක නතර කරන්න පුළුවන්ද? නැත කරන්න බෑ. ඒ මොකද මනුස්සය විචිකිච්ඡාවනේ අගය කරන්නේ. ප්‍රඥාව කියලා අද අපි අගය කරන හැටි පොත්පත්වල ඔක්කොගෙම තියෙන විචිකිච්ඡාවම තමයි. භාවනා කරපු එකනට ඒ විචිකිච්ඡන ප්‍රත්‍යක්ෂණ ශක්තියක් තියෙනවා. මට විනාඩි 5ක් හුස්ම 5ක් හුස්මක් ඉන්න පුළුවන්. ඉස්සර තිබුණේ නෑ. ඔච්චරයි. ඔබ සමත වුණත් එකයි විපස්සනා වුණත් එකයි. ඒ නිසා ඒකට බලපාන විචිකිච්ඡාව මේ විචිකිච්ඡාව වෙනතම් විච මේ හිතේ අන්‍යවිහිත ගතිය ඒක මේ ආත්මය අපේ කන්නේ නෙවෙයි. ඒක හදන්නත් බෑ කියලා තමයි කියන්නේ. ගලියේ ගැහුවත් හදන්න බෑ. ඒ විදිහට සැක කරන එකයි විදිහට සැක කරන. ඒ යාර කියන තේ හොඳයි සැක කරලා හරි කමන ජීවත් වෙනවා. ජීවත් වෙන මොකක් ඇති වැඩක් නැහැ. කරන දේ විශ්වාසයෙන් කරපන්. ඒක මේ ඔය හිතෙන් තරම් ලේසි වැඩක් නෙවෙයි උගන්නන්න. සතිය තමයි හොඳම දේ. ඒකට හානි කරන්නෙත් නැහැ. පෝෂණයත් ලැබලා දෙනවා ඇස වගේ. ඒ සතියින් ඉන්නකො ඔයාලට විශ්වාස අවිශ්වාසදී අවිශ්වාස කරන දැන් මං කියව මට මේ ආටු ආව විශ්වාස නැහැ. ඥානරා මහමුදු කිව්වේ ගන්න පුළු හරි ගන්නකො. ආටු ආයෙන් හරි ගන්න පුටුව කඩලා හරි ගන්න ගන්න දෙ ගන්න. ඒ තුටි පැත්තක දාන්න.
ඉතින් මං ගියාට පස්සේ හොඳටම යාළුවලා ඉන්න වෙලාවේදී පන්නිස්වාංශ අපිට ඉන්ටර්වියු එකක් දුන්නා. අපි කට්ටියම ගියාට පස්සේ ලංකාවෙන් ගියාට පස්සේ ඉතින් කතා කරලා ඔක්කොම ඉවරලා එන්න හදනකොට අනුමන් තුන් කතා කළා. ස්වාමීන් වහන්සේ අපිට මේ උගන්වන ඔක්කොම කරන ධම්මජීව ආමර විසුද්ධි මාර්ගේ පිළිගන්නේ නැහැ අයියෝ. විසුද්ධි මාර්ගේ ලියලා තියෙන ලංකාවේ පිළිගන්නේ නැද්ද කියලා මං කිව්වා. ස්වාමීන් වහන්සේ සමහරක් මට තේරමන්ටිරි ගන්නවා. අනිත් ටික මං ගන්නෑ. ආයේ කර ගමන්නේ නැහැ. හැබැයි අර පරිවර්තනය කරන්න ඕනට ඒක තේරෙන්නේ නැතුව එයා පරිවර්තනය කරේ නැහැ. එච්චරයි. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අපිට බාධා කරන්නේ අපි දන්නවනේ ඒක වැඩ ගන්න හැටි. දැන් කට්ටිය මෝඩ වඩු ආයුධබද්ධය බදාගෙන පොරකාවට අතපය කඩා ගන්න. ඒ හේතුව අර කොන්ෆිඩන්ස් නැහැ. මාස්ටරි එක නැහැ. එහෙම නැත්නම් ඉස්සරි භාවයේ නැහැ. ඒ පාලනය කරලා වැඩ කරලා අතපත ගාලා අතපත ගාලගෙන වරද්දාගෙන අද්දකීම නැහැ. ඉතින් කලබලෙදි කරන්න බෑ. ඉතින් ඒක ඊට කලින් කරලා තියෙනවා. ඒක ඒ සඳහා නම් මම කියන්නේ විශ්වසනීයත්වය ඒක තමයි සෝවන් වෙනවා කියන්නේ. සෝවන් වුණාට පස්සේ ආය නැහැ. දන්න වැරදි කියලා ඒක හරි ප්‍රශ්නයක් නැහැ නේ. මොකද පස්සේ. ඉතින් ඒක මෑත කාලේ වැඩි වෙන්න පටන් ගත්තා. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් විද්‍යා අධ්‍යාපනයේ. මිනිස්සු ප්‍රශ්න කරනවා අත දාන්න කැමති. අම්මලා තාත්තලා දෙන්නේ නැහැ. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. අපි නැකත බලපං. දැන් ඉන්නේ උන් එහෙම ලෑස්ති නැහැ. උන් කැමති ඕන කරදරයක් වෙච්ච අය ප්‍රශ්නයක් නැහැ ඒක. දැන් ඔය කුඩු ගහන එක වුණත් පරිසර දූෂණය වුණත් ලංකාවේ ආර්ථික වුණත් never too late. ඔය හදන්න පුළුවන්. ඔය මේ නැති වෙන තත්ත්වයකට මොනවත් වෙලා නැහැ. බය වෙන්න එපා. ඒවන බුදුහාමර කියනවානේ 2022 මාර්තු මාසේ 11 වෙනිදාන් පස්සේ හදන්න බැරි වෙයි කියලා. අපිට කියලා තියෙන්නේ කවුරුත් එහෙම කියලා නැහැ. ඔය දුක හැමදාම එකමයි. දැන් ඔය විහිළුවට නෙමෙයි මම කියන්නේ මේ පවතින අවුල යටතේ තව කී දෙනෙක් කී ගාට බලය ගන්න ලෑස්තිල නැද්ද බඩ මේ මිනිසුන් තීරණනේ වැඩතර නන. එහෙම බැරි නම් ඒ මිනිස්සු දාලා යන්න එපා මේ කුණු වෙච්ච මඟුලට ආයෝකට අත ගහන්න ඕනේ. නෑ කට්ටි අතරමැද විනයාපත්‍ර හදනවා. ඒ කට්ටි කියනවා මේක ඉච්චර ප්‍රමාණෑ. උඹ මු වෙලා තියෙන අරු අතාරින්නේ. ඌත් දන්න ප්‍රමාණෑ කියලා. ඉතින් හලුතෙන් ගහන කට්ටි හිතන්නේ ඌට කෙල වෙලා නෑ උන් දන්නවා. ඌ කියන්නේ කාටද කියලා ඕගොල්ලන් තේරෙන්නේ නැහැ නේ. අතාරින්නේ නැහැ මොකාවත්. එසම් මොනම දෙයකව පමාවක් නැහැ. ඒකයි මේ සතියේ තියෙන ප්‍රසන්න මනස. අවල් දේ දැන් කෙල වෙලා එහෙම එකක් නැහැ. හැමදාම අලුතෙන් හම්බ වෙන්නේ අලුත්ම අලුත් චිත්තක්ෂණයක්. ඊකට කාටද අත තියන්න පුළුවන්. ඉපිච්චි දේ ගැන කතා කරන එක හැමදාම මුස්පේන්තු හැමදාම පුස්කාලා හැමදාම කුණු කන්දල් කතා කරන නහය කුණු විච්ච කවා වගේ. ඊගාචිත්තක්ෂණේ කාට සමානයිනි. ඉත වරදින්න දෙයක් නැහැ. ආ තරංග අපිට දැන් කතා කරලා බලපන් නහය කුණු වෙලා නැද්ද කියලා. ඔව්. අවසරයි ස්වාමීන් වහන්ස මම නිරංජා. ඔව්. ස්වාමීන් වහන්ස තරංග නැති හින්දා ප්‍රශ්න නම් ටිකක් තියෙනවා ස්වාමීන් වහන්ස. හරි හරි ඉදිරිපත් තරංග නැහැ කියලා හිතන්න එපා. ඉඩිය පිටින් ඉන්නවා. හරිද මේ සිග්නල් නැතිකම තියෙන්නේ. මාත් සන්තෝෂයි තරංග නැති වෙනවා නම් නැති වෙන්නේ. හරි 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 ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. හරි ඉතින් කියපන් මං එපයි කිව්වේ උඹටත් ඒ ගන්න මොකද්ද මොලේ නරක් කියලා. මං කියන්නේ නිරංජ කියන්න කියලා කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නය කාලය පැය එකමාරයි මූලික කමඨහන ආනාපානය. කොරෝනා ආසාදනය වීම නිසා නිතරම කැස්ස පැවතුණත් සාමාන්‍ය ලෙස භාවනාවට වාඩි වුනිමි. වෙනදා ඉක්මනින් මුසල්මන් වන කය අද ඉතාරලුය. හුස්ම වේගවත්ය. එහෙත් එය සෑම විටම වෙනස් වෙයි. වරක එක කුණාටුවක් වැනිය. වරක රැලි නැති විලක් මෙන් ගැඹුරු නිශ්චල බවක් ඇත. මෙය කිසිසේත්ම මගේ අනුමැතියකින් තොරව සිදුවේ. එහෙම ශරීරයේ ඉබේ සිදුවන සියල්ල මායාට අයිති කය මායා විසින්ම පවත්වා ගන්නට හදන උත්සාහයක් ලෙසක් දැනේ. මේ ඉබේ සිදුවන දෙය මට දැනගත හැක්කේ එය සිදුවී අවසන් වූ පසුව බව ප්‍රත්‍යක්ෂ විය. මගේ කය අයිති මායාට බව මට ප්‍රත්‍යක්ෂ විය. එහෙත් එම සිදුවන දෙයට අවදිමත් බවක් ඇත. විටක එය අනවශ්‍ය ලෙස මා කලබල කරන්නට හදයි. ඩ්‍රාමා ක්වීන්. විතක එය කෙඳිරිල්ලක් නගයි. විතක තැන්පත් වන්නට අනතරයි. මේ සියල්ල දෙස විහිළුවක් දෙස බලා සිටින්නාක් මෙන් බලා ඉද්දී මට මේ දැන් ගැන අනුපංක
අනුකම්පාවක් පහළ විය. මේ අනුකම්පාවද එහිම කොටසක් ලෙස පෙනේ. කය පවත්වන තාක් මෙයට ඉඩදීම අවශ්‍ය නමුත් එයට යටවීමට අවශ්‍ය නැති බවද ප්‍රත්‍යක්ෂ විය. තෙරුවනට ජීවිතය පූජා කොට පර්යංකයෙන් නැගී සිටියෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය සිද්ධිය වුණාට පස්සෙම නෙවෙයි වැටෙන්නේ. ඒකට හේතුව මේ දෙයකට සූදානමෙන් යනවා නම් සිද්ධිය වෙද්දිම වැටෙන්න පුළුවන්. සිද්ධිය වුණාට පස්සේ වැටෙන්නේ පෙර සූදානමක් නැති ඔය සිද්ධිය නොවේවා කියලා හිතන අමනයන්ට විතරයි. එනිසා ඔය සිද්ධිය තමයි ලෝකේ කියන්නේ, ඔය සිද්ධිය තමයි ලෙඩ කියන්නේ, ඔය සිද්ධිය තමයි ජීවිතය කියන්නේ. ඕක කොයි වෙලාවෙත් තියෙනවා. ඉතින් ඒක වෙනවනම් අර සිද්ධිය වෙන්න ඉස්සලා කෝක වෙතත් ඒක තියෙද්දිම ඒ අමර ඒ අපුල ඒ දරතේ ඒ පරිලාහේ පැංගිරි ගතිය ඒ කටුකරෝසන ගතිය ඉන්න පුළුවන්. ඒක මාරය නෙවෙයි, ඒක බුදුමයි. මාරයාම විච්චි වෙලාවේ වෙනකොටම දන්නවනම් කොච්චර නපුරු දෙයක් වුණත් ඒක බුදුහාමරෝම තමයි. ඒක තමයි జాగරිය කියලා කියන්නේ. ඔක උනාට පස්සේ වෙනකොට ඉතින් පිළුණු වෙලා. ඒ කියන්නේ අපි පමයි. අප්‍රමාදීව ඕක තමයි වෙන්න ඕනේ කියලා දැනගන්න පුළුවන්. මට දිගටම තිබුණා ඩයබටිස්. ඒක හැදෙන වෙලාවේ වෙනකොට දැනගන්න වෙලාවේදී ඒක බොහොම උත්සන්න තත්ත්වයක මට දෙල්ල තිබුණේ. හැබැයි ඇඟට තේරිලා තිබිලා තියෙනවා. ඒක වෙන රෝගයක හේතුවක්. ඊට පස්සේ දිගට මේක නතර කරන්න ගත්තා. ඉතින් මටත් ලැජ්ජයි මේ මං වගේ මෙච්චර මේ අනුන්ට ඉංග්‍රීසි වේදකවට බණින ඇඟ නඩත්තු කරන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ කියන ගත කරන ජීවිතයේදී කොහොමද දියඩියව තියෙන්නේ කියලා. ඒ උනාට තියෙනවා. ඒ දියඩිය තියෙනවා. ඒ එකම දේ තමයි තිබුණේ මම යටත් වුණා. මම තියෙන්න පුළුවන් ඉතින් දියඩියා කියන්නේ බලන්නට අම්මටත් තිබිලා තියෙනවා, අත්තමටත් තිබිලා තියෙනවා. ආයි අම්මගේ වැරද්දක් කියලා දාලා අත්තමගේ වැරද්දක් කියලා මම බාරගත්තා. ඌ ඒ කරගෙන ගියා. තාමත් තියෙනවලු. ඒක දැයි ඉතින් බාරගෙන තියෙන්නේ. කීපාර අපේ ওই රිට්‍රීට් එක වෙලාවේ රිට්‍රීට් කියන්නේ උපන්දින දවසේ තියෙනවාදී කවදාකවත් නැති රිචඩ් ඩේවිඩ්සන් ආවා අපි වෙනුවෙන් විනාඩි 15ක් කතාවක් කරන්න. එතකොට එයා කියනවා මේ අපි පුළුවන් තරම් මම පුළුවන් තරම් අවදියෙන් ඉන්නවා තමයි. වේදනාවේ සත්‍යයන් තමයි. අපි දකුණු කකුලේ වේදනාව දැන්නත් තියෙනවා කියලා දලෙලම කියනවලු. විදිනගෙන අවදියක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ වේදනාවක් නෙවෙන්න බෑ කියලා එකක් නෑ. දැන් තියෙනවා මම දන්නවා. ඉතින් මං කොහමද මේ සය ටික තියෙනවා. මට දිවෙඩියාව තියෙනවා, මට ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින්කම පී බාරගත්තා. දැන් මං වගේ ධම්මජී වගේ කෙනෙකුට සය ටික එන්න බෑ. මොකද මං අනුගේ සය ටික සනීප කරන කෙනෙන්නේ. දිවෙඩියාව වෙන්න බෑ. හොඳට හපලක આવොත් දෙවැඩු එන්නේ නෑ කියලා බණ කියන කෙනෙක් නේ. ওই බණ කිව්වට තියෙනවා. ඉතින් බුරුමේ හිටියලු මිනිස්සෙක් මේ අලුම් ප්‍රලේපේ විකුණනවලු. ඒ රටේ අලුම් ප්‍රලේපේ විකුණනවා. ඉතින් මිනිහා කියනවා සත්තයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි බෝතලේ මේ රුපියල් 35 40යි ලාභයි ගණ්ඩාරි මේ කියලා. ඉතින් මිනිහා මේක බෙල්ල උසනකොට මේ තල්ලයටත් එකක් තියෙනවලු මිනිහාගේ. හැම බස් එකක නෑ දක්ෂ කද. ඊට පස්සේ මිනිස්සු කළා දැන් තමුසිකිත් තියෙනවා ගා ගන්නකොට. අයිසි තමුසි මේ තේරෙන්නේ නෑ මේ අලුම් කියන්නේ මොනවද කියලා පෙන්වන්න ඇහුවොත් එහෙම කවුරු හරි මයිලඟ මේ තියෙන පියා මේක තියාන්නේ මම මේ අමාරුවෙන් කිව්වලු. ආ තමාරු අලුවන් දන්නේ නෑනේ. ටිකක් අලුවන් තියෙන්න ඕනේ. මේ බුදු ආමරණත් ලේඩ 12ක් ඇදුවේ. ඕක බාරගත්තා නම් ඕන කෙනෙක්ගෙන් අහන කොරෝනා හැදුනත් නැතත් කැස්ස ආවත් නැතත් ඔච්චර තමයි ජීවිතේ. අපි ඕකට මේ අර ලෙඩේ මේ ලෙඩේ අර විසි බීජේ අර දොස්තරයි මේ බීතයි ගාගත්තට පස්සේ විකාරයක් තියෙනවා. ඕක බාරගත්තට පස්සේ මොන දොස්තර කෙනෙක්වත් එන්නේ නැහැ හොඳට අහගන්න කිඳිරි ගන්න නැත්තම්. කරුණා කරලා කිඳිරි ගන්න එපා. කේන්ද්‍ර ගෑවොත් තමයි ඔක්කොමලා එන්නේ. බුලුන් ටිකක් අරගෙන, පවන් අත්තක් අරගෙන, ඕඩිකොලන් ටිකක් අරගෙන කේන්ද්‍ර ගෑවොත්නේ. කේන්ද්‍ර ගෑවොත් ඉවරයි. මේ වට කරගෙන ඉන්නේ ඔක්කොම යමපල්ලෝ. ප්‍රතමාදාර පෙට්ටිය ගත්ත ගමන් ඉන්නේ කේන්ද්‍ර ගෑවොත්නේ. අපිට වෙලා තියෙන්නේ ලෙඩ නැතුව කේන්ද්‍ර ගන්න. අල්ලපු ගෙදෙට ඇහෙන කේන්ද්‍ර ගන්න. එහෙම අමාරු වෙලා කේන්ද්‍ර ගෑවොත් කේන්ද්‍ර ගෑවේ. ඒකට කරගන්න දේක් කරගත්තා වේ. කවදාකවත් කියන්න බෑ මේක පාලනයෙන් තොරයි කියලා. කවදාකවත් කියන්න බෑ මේක මාර්ගපාක්ෂිකයි කියලා. කවදාකවත් කියන්න බෑ මේක පහුවෙලා ඉන්නේ කියලා. මේකට අවදි වෙන්න පුළුවන්. අවදි වුණාම මුළු ජීවිතේ කියන්නේම ලෙඩක්. මුළු ජීවිතේ කියන්නේම දරතයක්, පරිලාහයක්. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක මාර්ගපාක්ෂික නෑ. ඒක පිළිබඳව මේ තියෙන එක නะ චරිචුරෙන් පොඩ්ඩක් ගොඩවිලා තියෙන්නේ. චරිචුරු නැතුව ඔක ලියන්න.
හැබැයි gediri ගන්න එපා. අද ඉන්න කට්ටියක වෙලා තියෙන්නේ මේ ලෙඩේට වැඩිය මේ දැන් ඉන්න ආච්චි අම්මලායි සීයලාගේ. මේ කියාපෑම තියෙන්නේ. දරුවා මට සලකන්නේ අච්චර ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. උන් යමපල්ලෝ. මන්නම් කියන්නේ අත්තලක් ගහගෙන සක්මන් කරන්න දෙන්නේ. ඉවරයි. නාකි නාකි වෙච්ච බල්ටි ගහයි. අත්තම්ම ගන්න ගානලා කැලිකකට දාන. මොන්නවම දෙයක් තන්නේ කර බොරුව කරන්නේ. මොකද මේගොල්ලෝ හිතනවා දරුවෝ අපිට දරුවෝ කොච්චර අමාරුද කියකරේ හම්බ කරන්නේ. ඊට පස්සේ කිව්ලා දෙමාපිය වෙනුවෙන් මෙච්චර වැය වෙනවා. කරන්න කරන්න හුරතල් වෙනවා. අපි ජීවිතේ හොඳ ආදර්ශ මේ අපි කවදා හරි තාත්තා කෙනෙක් වෙච්ච දවසේ 100 කෙනෙක් වෙච්ච දවසේ හිතන්න එපා කවුරුත් ගැන බලාපොරොත්තු වෙති තියෙනවනම් අසාර්ථක ජීවිතයක් කියලා මම කියනවා. ඒ නිසා දෙමාපියන්ගේ කියලා යාළුවන්ගේ කියලා දරුවන්ගේ කියලා අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා. කෙන්දිරි ගන්න කනට දෙක ගහලා කියන්නේ කෙන්දිරි ගාලේ වැඩක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ ලේඩ වෙලා තියෙනවා. මේ කරන්න පුළුවන් උපරිමේදීදී තවත් කරන්න ඉල්ලන. ඒ වගේ තමයි අපේ ඇඟත් මේ කොරෝනා නිසා මේ කැස නිසා මේ ලෙඩේ වුණාට පස්සේ දැනගත්ත නිසා නෑ ඔය ලෙඩේට සාතර වෙන්න එදාට ලෙඩක් නෑ. ඔය ලෙඩේට නමක් දාපු දවස් තමයි දොස්තර කෙනෙක් කියන්නේ. නමක් දාපු දවස් තමයි බේතක් තියෙන්නේ. නමක් දාපු දවස්ෙන් පස්සේ දවස් තමයි වාට්ටුවක් තියෙන්නේ ඔකට. නමක් දාන්න නැතුව ඉන්නකො සංසාර රෝගේ. සංසාර සාරෝග විනීත නීසං සන්නීස දීසං පති සනිරාප දීසං අන්නතර කරගතාතේ. අපි යන මේ මන්නේ කෙල්ලේ නම අනිරංජනේ තමයිගෙන එහෙමයි ස්වාමීන් කමන්නේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමීන් වහන්ස, සමාගේ ශීලය හරි ශීලයක්ද නැත්නම් තව පටි තද කර ගත යුතුද යන්න භාවනාවෙන් ප්‍රත්‍යවේක්ෂණය කරන අයුරු කාරුණිකව පහදා දෙන සේක්වා. ඉරුවන් සරණයි. සතිය වැඩෙනවා නම් සීලය හරි. සතිය නැත්තම් ඉතින් මං ඉති වෙන නම් දානවකට. ඒ නිසා සතිය වැඩෙනවා නම් දවස් දවසේ ඒක දන්නේ නැත්තම් අපි වෙනම කතා කරමු. සතියට උදව් වෙනවා නම් ඒ සීලේ හරි ගියේ වෙලාවේ නැත්තම් මෙහෙම පැහැදිලිව සතිය තියෙන හැම වෙලාවෙම සීලේ 100%ක්ම සාර්ථකයි. ඒ නිසා Tamanට ඕනේ නම් සිල් නොරැක සීලානිසංස ලබන්න සීල ගැන කතා කරන්න පශ්චාත්තාප වෙන්න උදම්මන්න වෙනුවට පුළුවන් තරම් සතියෙන් ගත කරන්න. එතකොට Taman තීරේ සතිය විසින් සීලිය හදලා දෙනවා. ඒක සති සම්පජඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුර විස්තර කරලා තියෙනවා. ඊළඟ වතාව ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, මම දිනපතා පැයක පරයන්කයක් හා සක්මනක් කරමි. මම දැන් මෙතන යන්න මෙනෙහි කර පරයන්කය ආරම්භ කරමි. හුස්ම රැලි කිහිපයකට පසුව කය නොදෙනී යයි. සිතද නිශ්චලය. යම් විතර්කයක් පහළ වූ විගස ආකාර ලිංග නිමිති උද්දේශ නොගැනීමට සිතක් පහළ වී ප්‍රපංච වීම නවති. මේ ආකාරයට එන විතර්කයට මුහුණ දුන් බව දනී. අවසානයේ නීරස හා නිදිමත ස්වභාවය පැවතුනි. ඔබ වහන්සේගෙන් උපදෙස් හා අදහස් බලාපොරොත්තු වෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය තොටි මතුවෙන විතර්කයේ ලිංග නිමිති උද්දේශ බැලුවොත් ඒක විචාරය නෙවෙයි, ඒක මානසිකාරේ නෙවෙයි, ඒක ద్వේෂේ නෙවෙයි කියලා ඒ විතර්කයට තියෙනවනේ ලිංග නිමිති උද්දේශාකාර. ඒකත් නැති වෙච්ච දවසේ විතර්කයයි බලනවයි අහනවයි හිතනවයි ඔක්කොම එක හැලිය හැඳිගා වෙනවා. ওই දැඬ තියෙන විතර්කයේ හරියටම ලිංගයක් නිමිත්තක් උද්දේශයක් ආකාරයක් තියාගෙන එවැනි විතර්කයකින් මතුවෙන හැම දෙයකම ලිංග නිමිති උද්දේශාකාර නැති කරන්න හද. නමුත් විතර්කයේ බලවත් වෙනවා නේද? විතර්කයේ ඝන බහල වෙනවා. විතර්කේ ਵਿਚારે නෙවෙයි කියලා දාන්නවා. ආන්නේ ඒක පිටපතවත් ලිංග නිමිති උද්දේශාකාර ත්වරින් තොරව බලන්න යනකම් ඉස්සරහට යන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වතාව ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනා කරන කෙනෙකි. භාවනාවේ අද්දකින අතිසියුම් තත්වය නේව සංඥා නාසඤ්ඤායතනයේ බව නම් දෙසුමකදී දැනගන්නට ලැබුණා. මෙම නේව සංඥා නාසඤ්ඤා යනු අනිදස්සන විඥාණයමද නැතිනම් අවස්ථා දෙකක්ද කියා පහදා දෙන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය මේක කියලා දුන්නාට පස්සේ මොකෙන්ද වෙරිෆයි කරන්නේ?
දෙකම එකයි කිව්වත් දෙක දෙකයි කිව්වත් ඔය අහන කෙනාට මොකෙන්ද පුළුවන්නේ ඒ කියන දේ ඇත්ත බොරු භාවයේ ප්‍රත්‍යක්ෂණේ කරන්න? අදාළ නැති දෙයක් නෙමෙයි කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලත් ඒ ආපාස මාත්‍ය නැගිටලා ගියා යන්න. නිව සංඥා නාසංඥායතන කතා කරා වැඩි වෙලා ඉන්න බැරුව ගියා ආපාස මාත්‍යට. ඒ හැටි. එයා මේ හිමීට වැදුරට නොගියා නැගිටලා ගියා. ඔය ඔය නිව සංඥා නාසංඥා කාණ්ඩත් ඔක තමයි Taman දන්නේ. තියෙන තැනකින් පටන් ගන්න අප්පා එන්න අප්පා මේ ඉන්න ඉදි කරච්චල් තමයි බැරි දේවල් ආලෝක හා කිව්වත් බෑ කිව්වත් තමයි වෙරිෆයි කරන්න බැරි නම් මොකද්ද ඔය ප්‍රශ්නෙක තියෙන ප්‍රායෝගික අර්ථය නිසා දන්න තේරෙන අපිට අදාළ අපිට ගොචර වෙන දෙයක් ගනිමු කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හිමයි ස්වාමීන් වහන්ස, පර්යංකෙහි සතිය පිහිටුවීම හුස්ම ගැනීම හෙලීම දෙස කාලය පැය එකයි. අරමුණ බහුල පර්යංකයේ මුල් කාල සීමාවේදී අරමුණු අතරින් හුස්ම දෙස බලා සිටීම තෙල්ලමක් වැනි විනෝදයක් කරගතිමි. එසේ සිටියේදී ක්‍රමයෙන් හුස්ම අරමුණු වෙත වඩා හොඳින් හිත ඇදී යන ආකාරයක් විය. ක්‍රමයෙන් කිසිදු බාධාවකින් තොර දිග පාරකට පිවිසුනා වැනි හැඟීමකි. තවත් වේලාවක් යන විට නිින්දක් හා සමාන කාලයකි. නමුත් හිසත් කඳත් ඍජුවම පැවතිනි. පර්යංකයෙන් නැගිටින තෙක්ම එම කාල සීමාව පිළිබඳ අදහසක් නොමැති ලෙසකි. කාලය කිප්පුවා වැනි අදහසකි. වැඩ අතරින් සතිමත් වීමට නිරතුරුවම උත්සාහ දරමි. ධර්ම අවවාදයන් ලැබේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔයි ක්‍රමේ දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් ඕක තුළින් තමයින්ට ක්‍රමසාවිදි පහළ වෙලා එයි. පටන් ගන්න ක්‍රමසාවිදි පාවිච්චි කරලා තියෙන ඕක තමයි පටන් ගත ක්‍රමසාවිදි වල ප්‍රතිඵලෙ. ඉස්සරහට යනකොට තමන්ගෙම ක්‍රමසාවිදි දිගේ ඔය තියෙන පෙත ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාලා අවුල් කරගන්න නැතුව යන්න පාරක් තිබේ නම් මඟ ඇස් හොඳට පෙනේ නම් කිම බැදි වල යන්නේ මං මුලා වූ එක කුසෙයික වගේ වෙන්නේ නැතුව ඔය පාර දිගට බාධා නැතුව කරගෙන යන්න කියලා අපිට කියන්න පුළුවන්. එහමයි ස්වාමීන් වහන්ස, ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම බොහෝ විට කයේ දැනෙන දැනීම් හෝ අත්පා ක්‍රියා කරන ආකාරය මනසට හසු වේ. විටින් විට කිසිවක් අරමුණු නොකර සිත නිදහස්ව පසු වේ. එවිට ගමන નિરાයාසයෙන් සිදුවන අතර මනසින් සිදු කරන සියුම් මෙනෙහිවීම අනුව ඇවිදීම සකස් කර ගන්නා ආකාරය නිරීක්ෂණය වේ. විටක අවට ඇසෙන ශබ්දවලට මනස යොමු වේ. බොරළු සහිත පාරේ සපසු දෙකක් නැගෙන හඬ, කුරුළු හඬ, බල්ලන් බුරන හඬ, පසුබිබින් වූ අතර සියල්ල විඳිමින් සිත නිහඬව පවතී. ගමන රොබෝ කෙනෙක් මෙන් සිදුවන ආකාරයද ගතෙත් සිතෙත් ඇති සැහැල්ලු බවද සිතට හසුවේ. කිසිවකු මැදිහත් නොවන නිසා සමාගෙන ස්වාමීන් වහන්ස, කිසිවකු මැදිහත් නොවන ක්‍රියා සමුදායක් සිදුවෙමින් පැවති අතර නිරාමිස සුවය විඳින සිත ඉතා අවදිමත්ව පවතිනු. නැවත නිවසට පැමිණෙන විට ගතත් සිතත් ප්‍රබෝධමත්ව පැවතුනි. ස්වාමීන් වහන්සේ ඇසළු සැමට තෙරුවන් සරණ පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒකට අර බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් නැතුව තිත් වැටෙන වෙලාවක් තියෙන මුළු තිරේ පුරාම ඒ තිත් දෙකක් කවදාකවත් ගැටෙන්නේ නැහැ කියනවා. ස්පේස් වයිස් ගැටෙන්නේත් නැහැ, ටයිම් වයිස් ගැටෙන්නේත් නැහැ. හැම තිතකටම හට ගැනීමක් තියෙනවා, වෙනස් වීමෙන් පවතින නැතිලා යනවා. එකම තිතක්වත් නැහැ ඒ තුන වෙනස් වෙලා නැතුව කියන. ඉතින් මුළු ජීවිතේම ওই මමය නැත්තම් සියල්ලම කරදරයක් නැතුව යනවා. හරියටම වැටෙන තිත් එකිනෙක ගැටෙන්නේ නැහැ වාගේ. ළඟ තියෙන එක නැගටෙන්නේත් නැහැ, ඊගාට එන තිතත් එක ගැටෙන්නේත් නැහැ. ඉතින් එහෙව් ලෝකෙක මොකටද මේ ගැටුමක් ඇති කරගෙන? ඒක හොඳයි. ගැටුම හොඳයි මේ මමයා ඉන්න බවට දැනගන්න. ඒ වගේම ඒකත් මනසෙම නිර්මාණයක් බව දැනගන්න එක. එහෙම නැත්තම් මේ විකාරයක් බව දැනගන්න එක. ඒ තේන අපි ඒකට කොච්චර කැමතිද කියලා. මේ මනෝ විකාරෙට, මේ ප්‍රශ්නෙට, මේ විකෘතියට හරි කැමතියි. මොකද මට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවනේ මමයි ඉන්නකොට.
මම නැති වෙච්ච දා හිතන්නේ මැරලා කෙල වෙලා හඳි ගෑවිලා මොනවත්ක්වත් වෙන්නේ නැහැ ලෝකෙට. දැන් ජාතික වීර ඔක්කොම මැරලා ගියා මොකක්වත් නැව තියෙන්නේ ලෝකෙ මොනවත්ක්වත් වෙලා නැහැ. ඌකට ටික පිළිරුවට කක්කෝ කක්ක කරනවා. ඉච්චර පිළිරුවක් හැදුවොත් වෙන්නේ කක්කෝ කක්ක කරනවා. උණ්ඩතර උඩ ඉඳලා මොනවද බලා ගන්න තියෙන්නේ බෑ. එච්චර තමයි. ඉතක ආගවත් පිළිරු හදන්න යන්න එපා. කවදාකවත් ඒ වීරයන්ව වඳින මිනිහෙකුට වීරෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. නිසා තමන් මේ ගත කරන්නේ තමාරු ඔය කොයි වීරයටත් වැඩි වීරකමක් තමයි වර්තමාන මොහොතේ හිත පවත්වනවා කියන එක. පවත්තන්න නැත්නම් ඊටත් හොඳයි. අන්න ඒක දිහා බලානියන්. එහෙම නැතුව ඔය මේ වීරයන්ට වැඳ වැඳ දැන් වැඩේ පමයි කියලා හිත හිතා එහෙම මොකක්වත් ඕනේ බලන්න ඔය ලෝකේ තියෙන කිසිම දෙයක ගැටුමක් නැහැ. ඒකට අපි කියන්නේ කැලෑ නීතිය කියලා බලවත් එක පොඩි එකක් අනෝ. ඒ කවදාකවත් මාන වෛද්‍ය වාසිකම් පිළිඳ උසාවියක් රැස් වෙලා නඩු කියලා බලන්න මේ සිංහා කරපු දේ මේ අර පල්ලා ඔෆිස් එක ගාව කාලයක් කරනකොට ගඳ ගහන්න ගත්තා. මොකද වෙලා තියෙන්නේ දන්නේ නැහැ. වැස්සකට ගහක් වැටලා තියෙනවා වදවත් බැටව් වදවදා ඉන්න ඊරියක් උඩට. ඊරියගේ බැටව් ටිකක් බඩේ එකෙක් එළියට මින් එනවා එළියට ආපු කට්ටියත් මැරිලා. මොන්න තරම් අසාධාරණද බලන්න සි. වැස්සක් වහිනවා අර අර ඊරිට ඕඩිකොලොන් ටිකක් ගෙනත් දෙන්න කපු පුළුන් ටිකක් ගෙනත් දෙන්න දැන් අපේ ගෑණියක් වදනවා නම් බලන්නකෝ මොන සෙල්ලම්ද තියෙන්නේ කියලා. අර ඊරි එක දිගට පැටව 6 දෙනෙක් විතර වදිනවා මගදී ඊරි ගෑඟ උඩට ගහක් කඩා වැටලා අර මම අර ඊරියකම නිසා මට ඒක හොඳට තේරෙනවා. අපේ ගම ඊරියකම අපි කියන්නේ රජුරෝ ඒ දසන නුවර රජුරෝ එන්නේ නැති. ওই ගමනක් යනකොට අපි ගම හරහා යනවලු. නන් දන්නේ නැති අපි ගම මිනිස්සු කියනවා. යනකොට වල්ලීරියක් වදනවලු. ඉතින් රජුරෝ කිව්වලු ඔතනින් යන්න එපා පැත්තෙන් යන් කියලා. ඉතින් රජුරන්ට සැකයිලු මේ ඊට ඉතුරු කරයි දන්නේ නැහැ. පැටවු අහුනොත් මිනිස්සුන්ට දන්නවනේ කරනදී. ඊට පස්සේ රජුරෝ ගමන ගිහිල්ලා අහම්බෙන් වගේ එතන එනකොට තාම පැටවු ටිකයි ඊරි ඉන්නවලු. ඊට පස්සේ කවලු යකෝ මේක නම් ඊරියන්ගේ ගමක් වෙන්න ඇති කියලා. ඔද කිසිම කෙනෙක්ගේ හානියක් නැහැ. වැදපු ඊරි සෑහෙන වෙලාවක් යනකම් හරි වෙහෙසෙන් ඉන්නේ ඔය පැටව ටික බලන්නේ. ඉතින් මොනම කරදරයක් අතවොත් අය අතපැදි කරගන්න විදියක් නැහැ. ওই කිසිම දවසක දෙවට චෝදන නැහැ. ওই කැළිය බලවතා පොඩි එකා මරාගෙන කෑවට ලොකු ගහ කිසිම ගහකට හේවණක් දෙන්නේ නැහැ. ඒක අතුවිතර ඉහි දීගෙන අපි ඒකට වනස්පති කියලා නඩු නැහැ. ඒක ඇදගෙන වැටුනහම ආයේ පලාතේ ගහක් නැහැ. නඩු නැහැ. මේ මානවයිති වාසිකම් දාගෙන රෝම ලන්දේසි නීතියක් ගෙනත් දාගෙන මේ බයලජ්ජ දෙකක් ගෙනත් තියාගෙන හරි වැරදි බලාගෙන කෙවිතක් අතේ තියාගෙන මොන්නේ ගැ ඔයි කෙවිතක් අතේ තියන එකෙකුට බයලජ්ජ නැහැ නේ. එහෙම නැහැ. උන්න මේ නීතියෙන් දෙනව බලයක්. ආනි පිස්සු උඹ අනර්ණ්‍යගතව රුක මුලගතව ශුන්‍යාකාරගතව උඹ බලයන් ඔය තනිවයන් මොන නීතියක්වත් නැහැ. ඒ නිසා ලෝකේ ස්වභාවයේ ගැටුමක් නැහැ. බලන්න කියනවා සිනිද්දා තේල දහරාව අහෝසි ඉරියාපතෝ සිනුදු තෙල් දහරාවක් වගේ ඉරියාපත තියෙනවා. මේ ගස් අතර බලන්න කොච්චර ඉන්නවා මේ හරහ පේන්නේ නැති වෙන්නේ කැලේ රණ්ඩුවක් කරලයක් තියෙනවද කියලා. උච්චර විවිධ සත්තු ජාති ඉන්නවා මේක ගස් වල ඉන්නවා කොළ වල උඩ ඉන්නවා ගෙඩි වල ඉන්නවා පොළවේ ඉන්නවා යට ඉන්නවා කුරුල්ලෝ ඉන්නවා. ඉඳලා හිටලා කැලේ කුරුල්ලෙක් කරේ මෙහෙ මැද්දායි කෑ ගන්නවා තමයි. උඩ ඉන්නවලු දෙන්නේ සිවිත් කියන සතා මම දැකලත් නැහැ. ඒක මේ වනදිවියෙක් වෙන්නේ කියලා හිතනවා. උවර බුදියා ඉන්න රිලව කනවලු ඇවිල්ලා. ඉතින් මේ සුදු හමර තමයි කියන්නේ දැක්කයි කියලා. ඉවරයි කෑවේ ඉවරයි ආයේ රිලව ඇවිල්ලා අපිට කියන තුඹලා ගහන්නේ කොහොඳයි අරූ කණ එක හරි සෞත්තුයි. එහෙම කියන්නේ නැහැ. තෝත් එකයි ඌත් එකයි. ඌට මේ අපි හදලා තියෙන රබර් කොටියද ඇත්ත කොටිය ඇද නැත්නම් අපි කැටපොල් තියන්නේ ගහනවා නම් මන එව්වද උන්න ගහන්නේ නැහැ. උන් කියන්නේ උඹ කියන උඹ මන්නම් මං කැලෑ නීතිය. ඔයකින් එහාට මොන නීතියක්වත් නැහැ. ඒ නිසා ලෝකේ ඇත්තටම කිසිම ගැටුමක් නැහැ. මේ බලන්න නැත්නම් මේ නිරීක්ෂණය කරන්න විතරයි ලෝකෙට තියෙන ගැටුම. ඒ නිසා අපි නිරීක්ෂකෙක් බාටපත් වෙමු. එතකොට උණු දුක්ඛ සත්‍ය පේනවා. ගැටුම පේනවා. මේ ෆ්‍රික්ෂන් එක පේනවා. මේ දරතේ තේනවා. මේ පරිලාහේ තේරෙනවා. බීල නැටලා ඉන්නකොට මත් මේ ඉන්නකොට ඒක පේන්නේ නැහැ. ඒ නිසා අපි නිරීක්ෂකෙක් බාටපත් වෙනවා. මේ ලෝකේ ගැටුම් ඇති වෙන්නේ නැහැටි. බලන්නේ කින්න නිසා අපි CCTV කැමරාවක් දාලා තිබුණොත් නේ ඔක්කොම පේන්නේ. ෂෝට් සර්කිට් ක්ලෝස් සර්කිට් කැමරා.
ඉතින් ඒකත් දාලා බලන්න ඉන්න ලෝකෙ ගැටුමක් නැහැ. බල්ලෝ බිරුවට සර බොරළු පෑගුණාට දරදර ගාලා වාහන ගියර කවදාක ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නයක් කරගන්න කෙනාට මම එක්ක ඉන්නවා. ඉතින් අපි මම ඉන්න බව නැති බව දැනගන්න හොඳ රචනයක්. අපි යනවා ඊගාවෙකට. එහෙමයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස, භාවනාවේදී සුකුමතර වූ විට භාවනාව පටන් ගන්නා බව ඔබ වහන්සේ පැහැදිලි කරන ලදී. එලෙස සිදු වූ පසු එතනින් සිදුවන කිසි දෙයක් නොදැනෙන අතර මතකයට නොවේ. එනිසා භාවනාව නොකැඩී සිදුවනවා යයි බුදු වදන විශ්වාස කරමි. මෙය නිවැරදිදයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒක ඒක ලියා මෙහෙම ලියන්න, අරමුණ සුකුම වෙනකොට විපස්සනාව පටන් ගන්නවා කියලා. භාවනාව සුකුම වෙනකොට භාවනාව පටන් ගන්නවා කියවම නිකන් අපබ්‍රංසයිනේ. මොනම දෙයක් හරි කමන්නේ දිහා බලන්නට ඒක නිකන් බොඳ වෙලා ගියා නම් එතනින් අනිච්ච තමයි. ඒක දුක තමයි. ඒක අනාත්ම තමයි. ඒක තමයි විපස්සනා කියන්නේ. ඉතින් ඊට පස්සේ ගමනක් තියෙන බව තමයි භවය කියන්නේ. ඔබ බලන්නේ ඉඳලා ඔබ කෙලවිලා ගියත් ඒක යනවා. එහෙම පැවැත්මක් තියෙන ජීඹි නෙවෙයි. මොකද ප්‍රශ්නේ? දැන් අපිට යුක්‍රේන් යුද්ධය තිබ්බයි කියලා අපිට ගාලල්ලා. ඉතින් ගියාමේ ජිහාඩ් කට්ටිය මරාගත්තා, ISIS මරාගත්තා. අපි ගෙදෙට්ට ඇවිල්ලා අපිට ගාලා අල්ලපු ගෙදෙට්ට ගාලා කිරුණාත් අපිට ගාලල්ලා. දැන් පෙට්‍රෝල් නැහැ කියලා ඩීසල් වාහන කට්ටියට ගාලල්ලා. ඩීසල් නැහැ කියලා පෙට්‍රෝල් වාහන කට්ටියට ගාලල්ලා. ඌ හිනා වෙනවා. ඔය පොලිමේ තියෙන ඔක්කොම ඩීසල් වාහන කියාගෙන ඌ මේ පැත්තෙන් දාලපලයන් මෙහෙන් දාලපලයන් කියලා යනවා. පෙට්‍රෝල් නැති වුණා අයනම් ප්‍රශ්නයක්. මොකද අපේ එකත් පෙට්‍රෝල්. අයියෝ මේවා ඊට ඕවට hina වෙලා වැඩක් නැහැ. අර Facebook තියෙන නිසා, WhatsApp තියෙන නිසා ඕවා ලියන මිනිස්සු. ඒක නිසා අපිට ඕනේ නම් ඕනේ ප්‍රශ්නයක් අදාළ කරගන්න පුළුවන්. අදාළ කරගන්න නැති වුණොත් කියන්නේ මේකට කිසිම කැක්කමක් නැහැ, හිතප්පපුවක් නැති, හරිම කැලස්, හරිම නිකන් කටි කියලා. ඉතින් ඒක භාවනා දියුණුවක්ද නැද්ද කියන එක භාවනා තමයි ඉන්න මට්ටමේ තමයි තියෙන්නේ. අපි ලෙක්චර් එකක් ඕගනයිස් කරලා තියෙනවා 1900 නෑ 2020 22 අගෝස්තු මාස නෑනි අප්‍රේල් මාසේ 10 උදේ භාවනා කරන අයට පතුවෙන ඕටිස්ටික් ලක්ෂණ. භාවනා කරන මාසේ ඒක පාට එනවා මැඩර් නෑනි අනිවාර්ය වැඩක් නෑනි කියලා ඔක්කොම අකුල ගන්න. ඉබ්බා වගේ අකුල ගන්න. ඉතින් ගෙදර මිනිස්සු බහිනවා මේ මිනිහා දැන් කන්නේත් නැහැ බොන්නේත් නැහැ බලන්නේත් නැහැ අරකට මේකත් නැහැ කියලා. ඉතින් මේකට ගුරුවරයා මොකද්ද දෙන උත්තරේ? යෝගාවචරයට මෙහෙ වෙන බා යෝගාචර දන්නේත් නැහැ. මොකද ඒ ඇතුළට නැමෙනවනේ. ඉතින් ඕටිසම් මෙන් ඈර්ලි මෙඩිටේෂන් ඉතින් සමහරු මට බයින ඔබ අන්තිර මොනවද මේ කොහෙවත් නැති කොන් දෙකක් පටලවාගෙන මම කිව්වේ කෙනෙක් කිව්වා ඉතින් මට හිතුණා නිකන් බලන්නේ කියලා. ඈර්ලි ඕටිස්ටික් සයින් ඉන් මෙඩිටේෂන්. පස්සේ මම කන්දකෝල රාජ්‍ය මහතර කිව්වා මේ එහෙම එකක් තියෙනවා කිව්වා. භාවනා කරනකොට තමයි ඇතුළට වැහෙනකොට පිටින් ඇයට පේනවා මේ ඔසේ අරම ගණන් ගන්නෑ කියලා. ඉතින් ඒක මේ තරහට අඥානුපේක්ෂාවට නොදෙනකින් කියන එකක්ද නැත්නම් භාවනාවේම අර කෙල්ලෙක් ගෙට වුණාට පස්සේ කෙල්ල වහලා තියන්න එපා. පුරුෂාන්තරයට යවන්න හොඳ නැහැනේ. වීදි දරුවන් එහෙම එකක් නැති වුණාට කුල කාන්තාවෝ නෑ. කෙල්ල ගෙට වුණාට පස්සේ මේ කියන්නේ ලොකු වුණාට පස්සේ ගෙදර තියාගන්න ඕනේ. මොකද පුරුෂයෝ හරි කැමැති වැඩිවියටපත් වෙච්ච ගමන් ස්ත්‍රීන් හොයන්න. ඒකට විනාශ කරනවා. ඉතින් කුලකාන්තාව රකින්න. ඉතින් ඒ වගේ එකක් තියෙනවා භාවනාවේ. ආන්නේ ඒක වර්ජිත තේරුම් ගත්තොත් සයිකියාට්‍රික් කේස් එකක්. හරියට තේරුම් ගත්තොත් මේ කාලෙ නිවන් දකින්න පුළුවන් කියලා පෙර දැක්මක්. ඉතින් ඕකට එක එකනා එක එක මත පළ කරනවා. ඉතින් ඒ නිසා අපි ඕක බලාගෙන යන් ඕක සතියේ ආනිසංසයක් විදිහට බලන්න කියන තමයි මම නිතරම කියන්නේ. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, මේ කමල් එවලා තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය ගිය අවුරුද්දේ උත්තර දීලා තියෙනවා. ඒක ආයිමත් මේ අවුරුද්දේ කියන්න කියලා යෝජනාවක් කරලා තියෙනවා. ඒ උත්තරේ නම් දැන් හම්බ වෙන්නේ නැහැ කමල්ට කියපන් සෝරි කියලා. ඒ ලොකු ආමතු අවුරුදු 78 කලින්නේ දැන්. දැන් ඉන්න ලොකු ආමතු ඊට වැඩි වයසයි. ඒ කියපේක නම් කවදාවත් කියවෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. අමාරුවේ දාන්න ඕන නම් එකම ප්‍රශ්නේ අහපන්. මොකද ඒක නිසා එහෙනම් මට පළිනික දෙන්න එපා නේද? මාව අමාරු දාන්න නැතුව ඉන්නේ. දැන් මෙතන කරන්න හදන්නේ තන්නේ කර දැන් මේ බයිබලයේ අත තියලා කියනවා මේකෙන්දී සත්‍ය බවටත් බොරු නොවන බවටත් ජීවිත වශයෙන් මම පොරොන්දු වෙනා කියලා ප්‍රකාශයක් කරගන්න.
ඊට පස්සේ කියන දැන් තමන් කරපු ප්‍රකාශය මේකට වෙරිදි කියලා. අනේ උසාවියේ අරු අසරණ වෙනවා. ඒකලා නම් තමන් කවද්ද බීම නතර කරේ කියලා. අරු ඕ කිව්වත් වැරදි. නෑ කිව්වත් ඒ තුමුන්ට ආජ්ජාන්සේගේ අහන්න නඩුකාරයගේ මේ නඩුවට මොකද්ද මේකේ අදාළතාවය? ඇයි මගේ මේ පුද්ගලික ප්‍රශ්න අහන්නේ? මම නෑ කිව්වත් වෙනවා බීලා නතර කරලා කියලා. බුන් ඕ කිව්වත් කියනවා තාමත් බොනවයි කියලා. ඉතින් කවදාවත් බීපු නැති එකට අදාළ නෑනේ ප්‍රශ්නේ. කොල්ලෙක් ගිහිල්ලා ඔලු කෙල්ලෙක් ගහමින් ඔයා මහත් එක තරහද කියලා. ඒ කෙල්ලෙක් ගොලු අපි යාළුවා හිටියේ නෑනේ. ඉතින් මොකද්ද මේ අහන ප්‍රශ්නේ තේරුම? ඉතින් ඔය වගේ දේවල් දැන් කමල්ට මේ මෑතක ඉඳලා මොකද්දෝ පිස්සුවක් තියෙනවා. ඉතින් ඌට අහන්න පුළුවන් නේ උඹ මොකටද පෙරක දොරුකම් කරන්නේ? ඒක ස්වාමීන් වහන්සේ මෙතෙන්ට ඉවලා තියෙන්නේ. අපි ඒක සිරසුවාදට තියමු ස්වාමීන්. නෑ තියන්න දාන්න මේවා කමල්ට වෙනම ගෑණියක් ඉන්නවා වෙනම සූම් කනෙක්ෂන් එකක් තියෙනවා ඌ තමයි ඇත්තටම අපි සූම් කනෙක්ෂන් එකට මේ ඔක්කොම ස්පොන්සර් කරන්නේ ඇයි මේ අරාබිකරේ ඉන්න ගෑණියක් අල්ලගෙන මේ ලංකාවේ ඉන්න හාමුදුර කෙනෙක් අල්ලගෙන මොන පටලැවිල්ලද මේ එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ටික අද දාලා තියෙනවා කියවන්න කියලා ඉතින් එතකොට අද මේ අහම්බෙන්නේ මාව අහම්බුනේ ඒ කියන්නේ ඔබ අලුතින් හම්බෙච්ච ගෑණියක් එහෙම මං බලන්නේ මේ පැත්තෙමනේ කමල්ට වෙනම ගෑණියක් අපි හොයලම දුන්නා ඌ ඉඳලා ගෑණිට ගහනවා ඒ ගෑණි මට කියනවා ඒව කියන්න එපයි කියලා මට කියනවා ඒකල වෙල දැන් තවත් ගෑණියක් අල්ලන්නේ පරණ ප්‍රශ්න වගේක් දාලා මිනිහා කොත්තුරු ටී හදන්න හදනවා අර ඔක්කොම අයලා රකට රස් කාල ගහලා එපා දෙන්න මේ පම්ප කේපම් මේ හරිම අමාරුක මං වැටනේ මේ ස්වාමීන් සිතේ කේ බෑ අනුගේ ගණ දෙන කොන්තරත් පව් කොන්තරත් ගන්නෑ ඒ ප්‍රශ්න අහන්නේ. ඕක මේ ළඟදිත් මට පෙනී පුම්බණ්ඩාව. ස්වාමීන් වහන්සේ එහෙමනම් ප්‍රශ්න අවසානයි ස්වාමීන් වහන්සේ. තරංගට ඇහෙනවද? ස්වාමීන් වහන්සේ තරංගව කෝ-හොස්ට් කරන්න වෙනවා. ස්වාමීන් වහන්සේ තමයි දැන් හොස්ට් හැටියට ඉන්නේ. අයිය දැන් මේ දාන්න බයන්න අපි එක පාලක මැදිය දෙන්න බයන්න තරංගට අන්මියුට් කරන්න පුළුවන්ද කියලා. තරංගල ඉන්නවද දන්නේ නැහැ ලයින් එකේ නැත්තම් කතා කරලා ඉන්නවා තරංග කතා කරන බයන්න අපි ඉවර කරන්න ඉස්සලා අවස්ථාවක් දෙන්න යන්නේ මේ සිග්නල් හොඳ නැහ අවසරයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද ඔව් දැන් නම් හොඳයි මාව ඇහෙනවද ස්වාමීන් වහන්සේ එහෙමයි මට සිග්නල් නැතුව ගියා ස්වාමීන් වහන්සේ මාව නෑ ටූත් පේස් වෙන එකක් ගන්න මේ මොන කෝල් ගේට් වගේ එකකට තමයි හරි ඔය එකම දේ අල්ලගෙන ඉන්න එපා ඊගාව එක ගන්න නැත්තම් අඟුරු හොඳයි ගෝපාල් හොඳයි එහෙමයි ස්වාමීන් වහන්සේ මම මොකද්ද කරන්න ඕනේ? දත් මැදපන්. සිග්නල් නැත්තම් අඟුරු කැල්ලක් කරන දත් මැදපන්. ගෑණියක් ගත්තා. ස්වාමීන් වහන්සේ මට මේ පැහැදිලි නෑ මොකද මම මැද්දෙන්නේ ජොයින් වුනේ ඒක නිසා මේ නිරංජ මිස් මොකද්ද මට? දැන් ඔබ කතා කරේ මොකටද? කතා කරේ මොකටද ඉස්සල්ලා? යමු කරපු දෙය මන්ට දැන් ඉතින් ආයේ පටන් අරගත්තා මට කතා කරනවා කියන්නේ කියනවා ඇහුණා නෑ නෑ අපි කිව්වේ කාටද ප්‍රශ්නයක් තියෙනවා ගහන්න කියලා දැන් මෙතන කී දෙනෙක් කරබන් හිටියද ඉතින් කට්ටිය අහන්නේ නැහැ නේ මම දැන් මොකද්ද කරන්න ඕනේ බල්ල කෙලියක් නෙවෙයිලා තියෙන්නේ මේ ගෑණියක් නඩත්තු කරන්න බුදු අම්මේ තියෙන අමාරුවක් දැන් මම මොකද කරන්නේ භාවනා කරන හැම කෙනෙකුටම භාවනා හරියනකොට ප්‍රශ්නයක් එනවා දැන් මම එන්නේ තියලා දැන් මම මොකද කරන්නේ ඒක තමයි ප්‍රශ්නේ. හොඳයි. අපි එමනම් සතිවාරය සමාප්ත කරනවා. අපි පහලේ කුටි ගරු ස්වාමීන් වහන්සේට ඉල්ලා හිටනවා මේකේ මේ සමාප්තිය සටහන් කරන්න කියලා අනුමෝදනාවක් කරන්න කියලා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. බ්‍රහස්පතින්දා දවසේ සිද්ධ කරනු ලබන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරගත්තා වූ පිණුත් අපි සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් අපිට අද ලොව සැමටත් නිවෙන සෙනසෙන්ට හේතු වගල ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු සද්දනගා ගාථා කියමු.